හොඳයි අයිබන් පුතේ හැමෝටම එහෙනම් ඔන්න අද අපි ආරම්භ කරන්න යන්නේ අපේ ප්‍රශ්න පත්‍ර අංක පහෙන් නැවතිලා තිබුණ අපේ පේපර් ක්ලාස් එකේ 6 වෙනි පේපර් එක. පුතේ ඔයාලට මම ෆිසිකල් ක්ලාස් ආපු දරුවන්ට මං හිතන්නේ මම මේ පේපර් එක දීලා තියෙනවා ඔයාලට print කරලා දීලා තියෙනවා ප්‍රශ්න පත්‍ර අංක 6. එතකොට ඔන්ලයින් දරුවන්ට මම මේක එවලා ඇති PDF එකක් විදියට කොහමරි හැමෝටම PDF එක හැමෝටම ලැබිලා ඇති PDF එක ළඟ තියාගන්න. දැන් නැත්නම් ඒක print out කරගෙන ඉන්නවා නම් වඩාත් හොඳයි. ඒ වගේම තමයි ප්‍රශ්න පත්‍ර අංක 7 මේ ඉරිදා උගලන්ට අනිවාර්ය ඉන්ස්ටිටියුට් එකෙන් ඉල්ලගෙන යන්න යනකොට ප්‍රශ්න පත්‍ර අංක 7 ඉන්ස්ටිටියුට් එකෙන් සුපර් නයගෙන් ඉල්ලගෙන යන්න ප්‍රශ්න පත්‍ර අංක 7. හරි. එතකොට මේ payments කරන්නත් ඕනේ. මේක ලැබෙන දරුවෝ සුපර් නයට. හරිනේ. හොඳයි. ටියුට්ස් දැන්ට ළඟ නැති දරුවෝ කවුරු හරි ඉන්නවා නම් මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා ටියුට් එක ඉල්ල ගන්න පුළුවන්. හොඳයි පුතේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වැඩි ආරම්භ කරමු. මොකද අපි 7 වෙනිදි වැඩේ අවසන් කරන්නත් ඕන නිසා. හොඳයි පුතේ. අපි බහුවර්ණ වලින් ආරම්භ කරමු. හැමෝටම පැහැදිලිව හැනව නේද පුතේ? පැහැදිලිව හැනව නේද? කට්ටියට ක්ලියර් නේ සවුන්ඩ්ස්? ප්‍රශ්න නැහැනේ. ඔල නැහැනේ. වීඩියෝ එක ප්‍රශ්නකුත් නැහැනේ. කෝ කට්ටි නැද්ද? අවුලක් නැහැ සර්. එනවා එනවා. එළ අවුලක් නැහැ සර්. ළමයි බයද පුතේ? මයික් තියෙන ඔන් කරලා කතා කරන්න හරිද? හරි. හොඳයි වැඩේ ආරම්භ කරමු. පළවෙනි ප්‍රශ්නේ පරමාණු ඉලෙක්ට්‍රෝන වලින් සමන්විත වේ යයි පළමු වට අනාවරණය වූයේ. මුලින්ම කියනවා රදර්ෆර්ඩ්ගේ රන්පත්‍ර පරීක්ෂාවෙන් කියනවා රදර්ෆර්ඩ්ගේ රන්පත්‍ර පරීක්ෂාවෙන් අඳුරගත්තේ පුතේ නෙෂ්ටියේ පැවැත්ම. හරි නෙෂ්ටියේ පැවැත්ම ලියා ගන්න විවරණය. රදර්ෆර්ඩ්ගේ රන්පත්‍ර පරීක්ෂාවෙන් නෙෂ්ටියත් නෙෂ්ටි ඇති බවටත් නෙෂ්ටි ඇති බවටත් පදාර්ථයේ වැඩි ප්‍රමාණයක් හිස් අවකාශයේ බවට පදාර්ථයේ වැඩි ප්‍රමාණයක් එහෙම නැත්නම් පරමාණුවේ වැඩි ප්‍රමාණයක් හිස් අවකාශයේ බවත් පරමාණු වැඩි ප්‍රමාණයක් හිස් අවකාශයේ බවත් අනාවරණය විය. හරිනේ. ඊට පස්සේ පරමාණු ඉලෙක්ට්‍රෝන සමන්විතයේ වේයි පළමුවට අනාවරණය වූයේ පුතේ ඔතන තියෙනවා මොකද්ද තොම්සන්ගේ කැතෝඩ් කිරණ පරීක්ෂණ මගින් කියලා. එහෙනම් උත්තරේ අංක 2. මොකද ඇත්තම කිව්වොත් විලියම් ක්‍රූක්ස් තමයි කැතෝඩ් කිරණ හොයාගත්තේ. හැබැයි කැතෝඩ් කිරණ පරීක්ෂණ කළේ කවුද? ජේ ජේ තොම්සන්. ඒක හොඳට මතක තියාගන්න. කැතෝඩ් කිරණ හොයාගත්තේ විලියම් ක්‍රූක්ස්. හැබැයි ඒ ගැන පරීක්ෂණ කරලා ඒක ඉලෙක්ට්‍රෝන කියලා හොයාගත්තේ ජේ ජේ තොම්සන්. ලියා ගන්න එහෙම. කැතෝඩ් කිරණ හොයා ගන්නා ලද්දේ විලියම් ක්‍රූක්ස් විසින් වන අතර කැතෝඩ් කිරණ පිළිබඳව පරීක්ෂණ සිදු කර කැතෝඩ කිරණ පිළිබඳව පරීක්ෂණ සිදු කර ඒවා ඉලෙක්ට්‍රෝනයයි කැතෝඩ කිරණ පිළිබඳව පරීක්ෂණ සිදු කර ඒවා ඉලෙක්ට්‍රෝනයයි සොයා ගන්නා ලද්දේ ජේ ජේ තොම්සන් විසිනි. හරිනේ. එහෙනම් පළවෙනි එකට උත්තරේ අංක 2. ඊළඟ එක පහත වගන්තිය අතරින් සත්‍ය වගන්තිය කුමක්ද? එහෙනම් වැරදි ගොඩක් අතර සත්‍ය එකක් ඇති. හරි බලමු. ඕනෑම අංශුවක් විසින් දරන කුඩාම ආරෝපණය 1.6.2 ගුණ කිරීම 10^19 කූලොම් වේ. ඕනෑම අංශුවක්. ඔව් පුතේ අපට ආරෝපිත අංශු වලින් කුඩාම ආරෝපිත අංශුව විදිහට හම්බෙන්නේ ඉලෙක්ට්‍රෝනය. ඔය ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය තමයි පුතේ අපිට ඔය දීලා තියෙන්නේ 1.6.2 ගුණ කිරීම 10^19 කූලොම් කියලා. ඊට පස්සේ හරි එතකොට උත්තරේ අංක 1 එන්නේ. හරි උත්තරේ අංක 1 එන්නේ. අපි විවරණයක් ලියමු. පොඩ අනිත් ඒවාත් කියවගමු. X කිරණ ඍණ ආරෝපිත වේ වැරදි. X කිරණ කියන කිරණ කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වර්ගයක්. ඒවා
ආරෝපණයක් නැහැ. විදුලි චුම්බක තරංග වලට ආරෝපණයක් නැහැ. මොනවද පුතේ විදුලි චුම්බක තරංග? අපි අර ටර්ම් ටෙස්ට් සෙමිනර් එකේදී ඊයේ කතා කරු ඩේ 2 එකේදී අපි සාකච්ඡා කළා. මොනවද පුතේ? ඒක තෝරි මේ විදුලි චුම්බක විකිරණ වර්ග කිහිපයක්. රේඩියෝ තරංග, ශුද්ධ තරංග, අදෝරක්ත, දෘශ්‍යාලෝකය, පාරජම්බුල, ඊට පස්සේ එක්ස් කිරණ, ගැමා කිරණ. ඔය සෙට් එක විදුලි චුම්බක තරංග. ඔවට ආරෝපණයක් නැහැ. ඒවට ආරෝපණයක් නැහැ. ලියා ගන්න මෙහෙම පුතේ. හරි. විවරණ දාගමු මෙහෙම. උත්තරය අංක 1. හරි උත්තරය අංක 1. මෙහෙම ලියා ගන්න. කුඩාම ආරෝපණයක් අඩංගු අංශුව ඉලෙක්ට්‍රෝනය වන අතර කුඩාම ආරෝපණයක් අඩංගු අංශුව ඉලෙක්ට්‍රෝනය වන අතර කුඩාම ආරෝපණයක් අඩංගු මෙතන කුඩාම ආරෝපණය කඩංගු අංශුව ඉලෙක්ට්‍රෝනය වන අතර එහි ආරෝපණය 1.6.2 ගුණ කිරීම 10^19 කූලොම් වේ. ඔන්න ඉලෙක්ට්‍රෝනය ආරෝපණය. හරි. ඊළඟට ඊළඟ පොයින්ට් එක ඊළඟ විවරණේ විද්‍යුත් චුම්බක තරංග දන්නවනේ දැන් සෙට් එක මොනවද විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ කියලා. හා රේඩියෝ තරංගේ නම් ගැමාට වෙනකන් තියෙන සෙට් එක විද්‍යුත් චුම්බක තරංග ආරෝපණයක් නොදරයි. විද්‍යුත් චුම්බක තරංග ආරෝපණයක් නොදරයි. ඒ කියන්නේ ආරෝපණයක් නැහැ කියන එක. හරි. ආරෝපණයක් නොදරයි. හරි. එබැවින් ඒවා එබැවින් ඒවා බාහිරයෙන් සපයන විද්‍යුත් ක්ෂේත්‍රයකදී හෝ චුම්බක ක්ෂේත්‍රයකදී උත්ක්‍රමණය නොවේ. බලපෑමක් ඇති නොකරයි. නැත්නම් වෙනස් නොවේ කියලා ලිව්වත් අවුලක් නැහැ. හරිද? ඒ කියන්නේ මොකද පුතේ? දැන් අපි කියමුකෝ මොකක් හරි විද්‍යුත් චුම්බක තරංගයක් මෙහෙම යනවා කියලා. ඒක x කිරණ වෙන්න පුළුවන්, ගැමා වෙන්න පුළුවන්, දෘශ්‍යාලෝකෙ වෙන්න පුළුවන්. ආ දෘශ්‍යාලෝක ගැන හිතන්නකෝ. ආලෝකෙ මෙහෙම යනකොට දෙපැත්ත පුතේ ධන තහඩුව කිරණ තහඩුව ගේ තිබුණා කියලා මේක මේ කොයි පැත්තට හරි මෙහෙම නැමෙනවද? නැහැ. එහෙම නැමෙන්නේ නැහැ. කෙලින්ම ගමන් කරනවා පුතේ. මතකයිනේ නේද? විද්‍යුත් චුම්බක තරංග ආරෝපණයක් නොකරන නිසා ධන තහඩුව කිරණ තහඩුවක් පැත්තට ආකර්ෂණය වීමක් වෙන්නේ නැහැ. හරි. චුම්බක ක්ෂේත්‍රයක දිහා අපගමනයක් වෙන්නේත් නැහැ. හරි. ඒ නිසා ඒ වගේ කිසිම බලපෑමක් නැතුව බය නැතුව ගමන් කරනවා. හරි. හොඳට මතක තියාගන්න ඔය කියපු කාරණා. ඊළඟ පොයින්ට් එකේ තියෙන ගැමා කිරණ. හරි. තුනේ තියෙන්නේ ගැමා කිරණ චුම්බක ක්ෂේත්‍ර හමුවේ උත්ක්‍රමණය වෙන්නේ නැහැ. විද්‍යුත් ක්ෂේත්‍ර හමුවේ උත්ක්‍රමණය වෙන්නේත් නැහැ. චුම්බක ක්ෂේත්‍ර හමුවේ උත්ක්‍රමණය වෙන්නේත් නැහැ. ගැමා කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්ම තමයි. හරි. ඊළඟට පරමාණුක නැස්ටි එල්ලේ එන බීටා අංශුවක් ප්‍රබල ස්විකර්ෂණයට භාජනය වේ. පුතේ මතක තියාගන්න. පරමාණුවකට හරි නැස්ටි මොන ආරෝපිතද? නැස්ටි ප්‍රෝටෝන තියෙන නිසා නැස්ටි ධන ආරෝපිතයි. බීටා අංශු මොන ආරෝපිතද? බීටා කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට කියන තවත් නමක්. හරි. ඉලෙක්ට්‍රෝන වලට අනුරූපයි. මේව ඍණ ආරෝපිතයි. බීටා ඍණ ආරෝපිතයි. ඒ ධන කෙනෙක්ට ඍණ ආවොත් විකර්ෂණය වෙනවද? නෑ. ආකර්ෂණය වෙනවා. එතකොට සර් මේ රන් පත්‍ර පරීක්ෂාවේ ගයිගර් සහ මාස්ඩන් එක්ක එකතු වෙලා ජේජේ සෝරි ගයිගර් සහ මාස්ඩන් එක්ක එකතු වෙලා අර්නස් රදර්ෆෝඩ් කලේ සර් අර මෙහෙම ආවා. ඕම ඇවිල්ලා සර් මෙහෙම ගියේ. ඒ ගියේ ඇල්ෆා බීටා නෙමෙයි පුතේ. ඇල්ෆා යා. හීලියම් නැස්ටි. පැහැදිලිද? රදර්ෆෝඩ් කලේ මේක. රදර්ෆෝඩ් කලේ ඇල්ෆා අංශු එවුවා. මේ තියෙන්නේ බීටා. බීටා කියන්නේ ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන යවුවොත් ඔයා ධන පැත්තට ආකර්ෂණය වෙනවා. මොකටද විකර්ෂණය වෙන්නේ? මෙයා ඔයා ධන නම් මම ඍණ නම් ඇයි අපි විකර්ෂණය වෙන්නේ? එන්නක ආකර්ෂණය වෙමු කියලා ආකර්ෂණය. හරි. හරි. හොඳයි. එහෙනම් මෙහෙම ලියා ගන්න. බීටා ඍණ ආරෝපිත වන අතර නැස්ටි ධන ආරෝපිත වේ. බීටා ඍණ ආරෝපිත වන අතර නැස්ටි ධන ආරෝපිත වේ. බීටා ඍණ ආරෝපිත වන අතර නැස්ටි ධන ආරෝපිත වේ. නැස්ටි ධන ආරෝපිත වේ.
බීටා ධනාරෝපිත වන අතර සොරි බීටා ඍණාරෝපිත වන අතර නිෂ්ටි ධනාරෝපිත වේ. එබැවින් ඒවා එකිනෙක ආකර්ෂණය වේ. එබැවින් ඒවා එකිනෙක ආකර්ෂණය වේ යුතුය. එබැවින් ඒවා එකිනෙක ආකර්ෂණය වේ යුතුය. හරිනේ? අනේ එකක් වැරදි. පහට කිසියම් මූල ද්‍රව්‍යක ස්වභාවයෙන් ස්ථායි වන සමස්ථානික විකිරණශීලී වේ. පුතේ ස්ථායි නම් විකිරණශීලී වෙන්නේ නැහැ. අස්ථායි නැෂ්ටි තියෙන කට්ටිය තමයි විකිරණශීලී. විකිරණශීලී කියන්නේ තමන්ගේ ශක්තිය පිට කරනවා. ඇයි ඒ ඉන්න බැරිව පිට කරන්නේ? අස්ථායිヒඳ ස්ථායි එහෙමම ඉන්නවා කිසි අවුලක් නැතුව. ලියා ගන්න මෙහෙම. විකිරණශීලී වන්නේ අස්ථායි නැෂ්ටි ඇති මූල ද්‍රව්‍යයයි. විකිරණශීලී වන්නේ අස්ථායි නැෂ්ටි සහිත. විකිරණශීලී වන්නේ අස්ථායි නැෂ්ටි සහිත. අස්ථායි නැෂ්ටින් සහිත. විකිරණශීලී වන්නේ අස්ථායි නැෂ්ටින් සහිත. අස්ථායි නැෂ්ටින් සහිත මූල ද්‍රව්‍යය. හරිනේ පුතේ? එහෙනම් ඒකත් වැරදි. එහෙනම් පිළිතුර අංක කියදෙන්න ඕන. 1. පුතේ ඔය ලියපු විවරණ ටික තේරුණු දරුවෝ ටිකත් ඔස්සන්. ඔය ලියපු විවරණ ටික තේරුණු දරුවෝ ටිකත් ඔස්සන්. ඉක්මන් කර. තේරුණා සර්, විවරණ සෙට් එක තේරුණා. අවුලක් නෑ සර්. හරිනේ? ඉදපාඩු තියෙන්න බෑ. මම කර තේරුණේ ඉදපාඩට ඇතිවුණොත් අහන්න හරි. මම කර තේරෙන්නේ සීන් නැතිවුණොත් අහන්න. හරි. තුන්වෙනි කියන පුතේ ඉක්මන් කර. මධ්‍ය පරමාණු වටා විකර්ෂණයක තුනක් සහිත අණු හෝ අයන කාණ්ඩය වන්නේ. මෙහෙනම් මේක අදින්න ඕනේ. මධ්‍ය පරමාණු වටේට විකර්ෂණයක තුනක් තියෙනවා. මධ්‍ය පරමාණු වටේට විකර්ෂණයක තුනක් තියෙනවා අදින් බලන්න පුතේ අපි. පළවෙනි එක තියෙනවා BF3. BF3 ගේ මධ්‍ය පරමාණු වටේට විකර්ෂණයක මෙහෙමයි එන්නේ. මොකද මෙයා 13 වෙනි කාණ්ඩේ වටේට ඉලෙක්ට්‍රෝන උපරිම තුනයි. ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝගයක් මේක. මතක ඇතිනේ? ඇලුමිනියම්, බෝරෝන්, බෙරිලියම් වගේ කට්ටි හදන සංයෝග ඉලෙක්ට්‍රෝන ඌණයි. මැග්නීසියම් වගේ කට්ටි හදන ඒවා ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග හදන්නේ ඒගොල්ලෝ. හරි. ඊට පස්සේ IBr2 minus IBr හැඩය ගැන හිතන්නේ නැතුව මං අදින්න Br2 minus වෙනවා. එතකොට මේගොල්ලෝ කොහොමද තනිබන්ධන හදන්නේ? තනිබන්ධන හදනවා. මේගොල්ලෝ කොහොමද? එතකොට ඍණ එක එන්න ඕන හරිනම් මෙයාට. එතකොට දැන්ට එකයි දෙකක් තියෙනවා. ඍණ එන්න නම් 8ක් එන්න ඕන. 1 2 3 4 5 6 7 8. ඔන්න ආවා ඍණ ආරෝපණය. හරි, මෙතන විකර්ෂණ ඒකක 1 2 3 4 5ක් තියෙනවා. මෙයාගේ විකර්ෂණ ඒකක 3යි, මෙයාගේ විකර්ෂණ ඒකක 5යි. ඊට පස්සේ CHO ගෙතින් බොහොම පැහැදිලි පරමාණු 4ක් තියෙනවා නම් පුතේ විකර්ෂණ ඒකකත් කීයක් තියෙන්න ඕනද පුතේ? අදින්න දෙයක්වත් නැහැ, විකර්ෂණ ඒකක 4ක් තියෙන්න ඕනේ යාගේ. විකර්ෂණ ඒකක 3ක් සහිත කට්ටිය තමයි අහන්නේ. NH3 ගෙත් 4ක් තියෙනවා. හරි, මතකනේ 1 2 3යි 3කුයි තව එක සැරේ ඔයගලකුයි තියෙනවා. ඌව ඉතින් මැවෙන්න ඕන හිතේ. මැවෙන්නේ නැත්තම් තමයි මේ බෝඩ් එකේ අදින්නේ ඔයගලට. හරි. ඔය ඇඳලා ඇඳලා හුරු වෙලා තින්නවා. H2CO3. හරි. H2CO3 පුතේ මෙහෙම අදින්නේ. හරි. එතකොට මෙන්න මේ මධ්‍ය පරමාණු වලට විකර්ෂණ එකක තුනක් තියෙනවා. ඒක හරි. ඊළඟට තවයක් මගහැරුණනේ. BCl3 මගහැරුණනේ. BCl3 මෙහෙන් අදින්නම් ආ. BCl3 මෙහෙන් අදින්නම්. හරි, BCl3 ගෙත් මධ්‍ය පරමාණු වටේට විකර්ෂණ ඒකක 3යි තියෙන්නේ. හරි, තනි බන්ධන 3ක් මේ තියෙන්නේ. හරි, ඊට පස්සේ ජලය. හරි, ජලය විකර්ෂණ ඒකක 4ක් තියෙනවනේ වටේට නේද? ජලය විකර්ෂණ ඒකක 4ක් තියෙනවා. 1 2 3 4යි. ඊට පස්සේ SO3 ගේ විකර්ෂණ ඒකක 3යි. කොහොමයි SO3 එන්නේ? ඊට පස්සේ H2CO3 කලින් ඇඳලා තියෙනවා මෙතන. එයාගේ විකර්ෂණ ක්‍රියා 3යි. හරි. ඊට පස්සේ SO2. SO2 මෙහෙමයි. එයාගේ විකර්ෂණ ක්‍රියා 3යි. අන්න හරි. එහෙනම් උත්තරේ එන්නේ මේ විකර්ෂණ ක්‍රියා 3යි නේ පුතේ එයාගේ. එහෙනම් උත්තරේ එන්නේ අංක 3. 3ට 3. 3ට 3 එන්නේ මේ. SO3 තියෙනවා. H2CO3 තියෙනවා. SO2 තියෙනවා. විකර්ෂණයක 3 ගන්න. 1 2 3 1 2 3 1 2 3 මෙහෙම එන්නේ පුතේ. කාගේද?
උත්තරේ අංක 3 විකර්ෂණ එක 3ක් ඉන්නේ මේගොල්ලන්. පුතේ මෙහෙමයි. ඔයාලට මම මේක ඇඳලාට මේක ඇඳලා ඇඳලා ප්‍රැක්ටිස් වුණාම එන්න ඕන විදිහෙන් මැවෙනවා. දැන් උදාහරණයක් විදිහට BF3 ගත්තාම ඔයාලට පේනවා බෝරෝන් 13 වෙනි කාණ්ඩ කෙනෙක් වටේ ඉලෙක්ට්‍රෝන 3යි ෆ්ලෝරින් ලා 3ක් බැඳෙන්න ඕන. තනි බන්ධන වලින් තමයි ෆ්ලෝරින් ලා බැඳෙන්නේ. එහෙනම් මෙහෙමයි කියන එක ඔළුවේ මැවෙනවා. අදින්න ඕන නැහැ නැති වෙනවා මේක ප්‍රැක්ටිස් වුණාම. දැන් මට එහෙම ඔයාලට උගන්වලාම වෙන්න ඇති. මේගොල්ලන්ම මේ ව්‍යුහය දුන්නාම මගේ ඔළුවේ මැවෙනවා. හරිද? ඕගොල්ලොත් ඒ තත්ත්වෙටම එන්න ඕන. ඊටත් වඩා ඉහළ තත්ත්වයකට යන්න ඕන. ඕගොල්ලෝ ඒ ලෙවල් කරන ළමයි. මම ඒ ලෙවල් උගන්නන කෙනෙක්. හරි? ඔයා ඒ ලෙවල් කරන ළමයි. එතකොට ඔයාට මට වඩා මේව පුළුවන් වෙන්න ඕන ඉක්මනට අඳින්න. හරි? එතකොට ඒ තරම් එහෙනම් එහෙම එච්චර ප්‍රැක්ටිස් වෙන්නේ කොහොමද? හැමදාම 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 මේව අඳින්න ඕන. නිකන් ඉන්න බෑ. රවුම් දාන්න බෑ. මේ වැඩම කරන්න ඕන ගෙදර ඉන්න හැම වෙලාවෙම. හරි? එතකොට මෙතන තියෙනවා 3ක්, මෙතන 5ක් වෙනවා, මෙතන 4යි, මෙතනත් 4යි, මෙතන 3යි, මෙතන 3යි, මෙතන 3යි. එහෙනම් 3 ඒවම අවස්ථා හම්බෙන්නේ තුන්වෙනි උත්තරයේදී විතරයි. එහෙනම් පිළිතුරු අංක 3. හරි, පිළිතුරු අංක 3 එන්නේ. හොඳයි. ඊළඟට ඊළඟට PB එහෙම නැත්නම් ලෙඩ් හිප් පිටතම උපශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන. ඒක කොහොමද පුතේ හොයන්නේ PB ගැන? ඔයා දන්නේ නැහැ. බලන්නකො අන්තිම පිටුවේ ඔයගලන්ට ආවර්තවගුවක් දීලා තියෙනව නේද? අන්තිම පිටුවේ ආවර්තවගුවක් දීලා තියෙනවනේ. ආවර්තවගුව බලන්න PB කොහොමයි කොහෙද තියෙන්නේ කියලා පුතේ. කාබන්ට යටින් ඉන්නේ PB ගේ. PB ඉන්නේ කාබන්ට යටින්. ඒ කියන්නේ 14 වෙනි කාණ්ඩේ. හරි, PB ඉන්නේ 14 වෙනි කාණ්ඩේ. ඉතින් මම මේකට කාලය යොමු කරන්නේ නැහැ. ඕගොල්ලන්ට මේක අනිවාර්යෙන් අඳින්න පුළුවන් වෙන්න ඕන. හරි, අවශ්‍ය නම් මේ තුන විතරක් ඇඳගන්න. හැම එකම නම් අඳින්න දෙන්නේ නැහැ. මම ඇඳලා පෙන්නන්නේ මේ තුන විතරක් ඕන ඇඳගෙන උත්තර අංක 3 කියලා කලින්කට විවරණේ දාගන්න. හරි, කලින්කට විවරණේ දාගන්න. හතර වෙන එක PB ආවර්තාවගේ කාබන්ට යටින් දාපු තේ ලෙඩ් ඉන්නේ. මෙහෙම ඉන්නේ කාබන් ඉන්නවා, කාබන්ට යටින් ෆොස්ෆරස් ඉන්නවා. හරි, සරි, මේක ෆොස්ෆරස් නේ, කාබන්ට යටින් සිලිකන් ඉන්නවා. හරි, ඔහොම නෙන්නේ මේ ඉන්නේ ලෙඩ්. ඔය දෙක එක විදිහට මතක තියාගන්න තියෙනවා. ඉතින් ඕලෝල් කාලේ අපි සර් කෙනෙක් ඕලෝල් නැහැ, ඒලෝල් නෙමෙයි, ඕලෝල් කාලේ අපි සර් කෙනෙක් ඕක මතක තියාගන්න. මොකක් දෙකක් කිව්වා? කණ්ඩ සිටින ජෙනීටාගේ සීනි බෝලේ ලෙඩක් හරි මොකක් හරි එකක් කිව්වා. හරි, කාබන් සිලිකන් ජර්මේනියම් ටින් ලෙඩ් අර SN කින්ස සීනි මොකක්ද කියලා, බෝලේ මොකක්ද කියලා, ලෙඩ් ලෙඩ් කියලා තියෙනස ලෙඩක් හරි මොකක් හරි කිව්වා. මට මතක විදිහට එහෙමයි කිව්වා. එහෙම ඉතින් ඕනේ නැහැ. කොහොම හරි ආවර්තවග මේ ටියුට් එකේ විදිහට මොකද්ද පේපර් විදිහට අනිවාර්යෙන් හම්බ වෙන නිසා ලෙඩ් හොයා ගන්න පුළුවන්නේ මෙතන ඉන්නේ. එතකොට මෙයා ඉන්නේ පුතේ, එතකොට 14 වෙනි කාණ්ඩේනේ. මෙයා ඉන්නේ 14 වෙනි කාණ්ඩේ. හරි, 14 කියන කාණ්ඩේ පහළට ගියාම තමයි අපිට මෙයාව හම්බෙන්නේ. එතකොට 14 වෙනි කාණ්ඩයගේ විශේෂත්වය මොකක්ද? 14 වෙනි කාණ්ඩයගේ විශේෂත්වය තමයි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියාගන්න එකද පුතේ? 4ක් තියාගන්න එක. 14 වෙනි කාණ්ඩයගේ විශේෂත්වය. දැන් බලන්නකො, අපි දන්න කට්ටියගම කාබන් ඉන්නේ පුතේ මේ මේ 6 වෙනියටනේ. එතකොට 1s2 2s2 2p2. හරි, මෙහෙමනේ. 14 වෙනි කාණ්ඩේ ඉන්නනම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි මේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. එයාගේ p2 වෙන s2 p2. එතකොට ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ අවසාන ශක්ති මට්ටමේ. අපි මෙතන දිහන්නේ පිටතම ශක්ති මට්ටමේ නෙමෙයි, උපශක්ති මට්ටමේ. ආ, උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි ඉන්නේ. p නේ පිටතම තියෙන්නේ. ඒ 2යි තියෙන්නේ. දැන් මෙතන බලන්න 1s2 2s2 2p6 3s2 3p2. හරි, සිලිකන්. හරි, මෙයා 16 වෙනි යන පුතේ. හරි, 16 නේද මෙයා? ඔව්. අය හරිනේ. එතකොට පුතේ මේගොල්ලන්ගේ සෝරි 14 වෙනියා නේ, 14 14 වෙනියා නේ. ඉලෙක්ට්‍රෝන ගණන් කරලා ගත්තාම 14 සෝරි ආ 14 වෙනියා නේ, 14 වෙනියා. ඒක කොහොමද එන්නේ පුතේ? මෙතන 10ක් තියෙනවා, මෙන්න 4යි. මෙයාගෙත් බලන්න මේ ටිකමයි නේද ආවේ මේ 2s2 2p2. එහෙනම් එයාගෙත් අන්තිමට p2 p2. එහෙනම් මේ ඔක්කොංගෙන් බලාපොරොත්තු වෙන්න ඕන ඔයා p2 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 කියකි. මේ හැම එක්කෙනාගේම අවසානයේ බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් ලෙඩ් ගෙත් එහෙම තමයි අවසානයේදී තියෙන්නේ පුතේ. මොකක්ද දැන් එයා ඉන්නේ 1 2 3 4 5 නේ. මෙයාගේ මෙහෙම ඇති. හරි,
අවසානයේදී P2 කියල එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මෙයා 14 වෙනි කාණ්ඩේ. හරිනේ කතාව? දාගමු විවරණයක් මෙහෙම. අපිට කලින් මෙහෙම ප්‍රශ්න ඇවිල්ලා නැහැ. අපිට අහලා තියෙන මෙව්වගෙන්නේ. හැබැයි ඒව අනුසාරයෙන් එයාගේ කාණ්ඩේ පහළට තියෙන දේවල් ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. මෙහෙම ලියා ගන්න පුතේ. හරි? මෙහෙම ලියා ගන්න. ආවර්ත වගුවේ PB එහෙම නැත්නම් LED ඇත්තේ ආවර්ත වගුවේ PB එහෙම නැත්නම් LED ඇත්තේ ආවර්ත වගුවේ LED ඇත්තේ එහෙම නැත්නම් PB ඇත්තේ PB ඇත්තේ 14 වන කාණ්ඩයේ 14 වන කාණ්ඩයේ දහතරණ කාණ්ඩේ එහි අවසන් ශක්ති මට්ටමේ අවසන් ශක්ති මට්ටමේ හරි අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තිබිය යුතුයි. ඉලෙක්ට්‍රෝන හතරක් තිබිය යුතුයි අන්තිම ශක්ති මට්ටමේ. අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තිබිය යුතුයි. අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තිබිය යුතුයි. ඉලෙක්ට්‍රෝන හතරක් තිබිය යුතුයි. හරි. එමෙන්ම අවසාන උපශක්ති මට්ටමේ අවසාන උපශක්ති මට්ටමේ P2 ලෙස ඉලෙක්ට්‍රෝන දෙකක් තිබිය යුතුයි. හරි ඉක්මනට කාබන් සිලිකන් ජර්මේනියම් ටින් ලෙඩ් කියලා පහළට ලියාගන්න. ලියාගෙන මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස දෙක. අපි දන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස දෙක ලියන්න. ඒ දෙන්නගේ මෙහෙම රවුම් කරලා පෙන්නන්න P2 P2 කිය කී තියෙනවා කියලා. ඒ නිසා මෙයාගේ P2 කියලා තියෙන්න ඕනේ කියලා මේ විදිහට ලියාගන්න. ඉක්මන් කරන්න පුතේ. මං කරලා ලියලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න. ඊළඟ දවසේ කට්ටිය পেපර් ක්ලාස් එකට ඉන්න ඕන මයික් එක මේ සෝරි මේ කැමරා එක ඔන් කරගෙන හරි නැත්තම් ඔක නිදාගෙන ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. හරි. ලියාගෙන ඉන්න හරි කියලා කමෙන්ට් එකක් දාන්න පුතේ.
හරි දැන් ආවර්තාවගෙම යට තියෙන දේවල් ඇහුවා කියලා පුතේ බය වෙන්න එපා හරි ඇයි බය වෙන්න එපා කියන්නේ පුතේ එච්චර එහෙම පහලා තිබුණා කියලා බය වෙන්න දෙයක් ඇත්තරම නැහැ මොකද අපිට කලින් තියෙන දැනුමේ ඒ කාණ්ඩේ ඉහළ කට්ටේ කියන දැනුමක් තියෙනවානේ ඒ පැටර්න් එකම තමයි පහළට යන්නේ ඒගොල්ලන්ගේ එක කාණ්ඩයක එහෙම නැත්නම් එක ආවර්තයක හරි එක කාණ්ඩයක හරි දාලා තියන්න හේතු තියෙනවා ඒගොල්ලන්ගේ සමාන ලක්ෂණ තියෙනවානේ ඉතින් සමාන ලක්ෂණේ තමයි පුතේ එහෙම පහළට එනකොට තියෙන සමාන ලක්ෂණේ තමයි ඒ කාණ්ඩයේ ඔස්සේ දිගටම ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස අවසාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සමානයි ඒකයි ඒගොල්ලන්ගේ එකම කාණ්ඩයක දාලා තියෙන්නේ ඒකට ඒ දැනුමෙන් තමයි අපි මේක ගත්තේ දැන් මම පුතාලා ඊළඟට ඔයගලන්ට දෙන එල්එල් පේපරේ ඔගොල්ලන්ට බය නැහැ ලෙඩ් නෙමෙයි වෙන කවුරු හරි එතන එහා පැත්තේ තියෙන මූල ද්‍රව්‍යයක් කවුරු හරි දුන්නා කියලා කියන්නකො හරි මොකක් හරි තව මූල ද්‍රව්‍යයක් දුන්නාම ඔගොල්ලන්ට බය නැහැ ඇයි දැන් අපි කලින් කරලා තියෙනවා බය වෙන්න දෙයක් නැහැ මෙයා ගැන අපි දන්නේ නැති උනට එයාගේ උඩ ඉන්න කට්ටිය ගැන අපි දන්නවා දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ නිකන් මෙමෙයා දුන්නා කියලා ටිලිගන් හරි TL මෙයා ගැන දුන්නා කියලා මෙයා ගැන දන්නේ නැති උනට එයා ඉන්න තැන බලලා එයාගේ උඩ ඉන්නේ කවුද කියලා බලන්න උඩ ඉන්නවා බෝරෝන් ඉන්නවා හරි ඊට පස්සේ ඇලුමිනියම් ඉන්නවා. ඉතින් මේ දෙන්නගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන ඒ අණුව තමයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසෙත් හැදෙන්නේ. මේක තව තේරුම් දරුවෝ ටිකක් ඔස්සන්න උදේ. උඩ ඉලෙක්ට්‍රෝන වින්‍යාස බලාගෙන යට අය ගෙස් කරන්න පුළුවන් කියලා තේරුම් දරුවෝ ටිකක් ඔස්සන්න. අවුලක් නැහැ නේද උදේ? තේරුණානේ හොඳටම? එල. හරි. හොඳට තේරෙන්න ඕන උදේ මේ උගන්නන දේවල් තේරුම් නැත්නම් ආයෙ අහන්න. දන්නවනේ අපේ ටීම් එකම ලියලා තියි. තේරුම් උගන්නන පන්ති. හරි. හොඳයි. හරි. අපේමු ඊළඟකට පස්වෙනි එක අන්න ගානක් හදන්න තියෙන ඈ ජොලියක් තියෙනවා ඈ කැල්සියම් කාබනේට් ග්‍රෑම් 10ක් රත් කළ විට සෑදෙන කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව වනුයි ඔතනදී සමහරවිට මම පුතාලට ප්‍රශ්නයක් වෙන්න ඇති තාම මම පුතාලට 6 වෙනි පාඩම හිම උගන්වලා නැහැනේ හැබැයි මේක ප්‍රතික්‍රියාවේ මොනවද හැදෙන්නේ කියලා දීලත් නැහැ ඉතින් සමහරවිට පුංචි ගැටලුවක් එන්න ඇති කමක් නැහැ හරි මේක කරපු දරුවන්ට පුංචි ගැටලුවක් එන්න ඇති මොකක්ද දන්නේ හැදෙන්නේ කියලා. පුතේ හැදෙන්නේ මොනවද කියලා මේ දෙවෙනි කාණ්ඩේ කාබනේට තාප යෝජනය කියලා අපි උගන්වනවා මම බදලට 6 වෙනි පාඩමේ. 6 වෙනි පාඩමේදී උගන්වන්නට සෑහෙන්න තව කල් තියෙනවා. හරි? ඉතින් මම ඒ නිසා කියලා දෙන්නම් මතක තියාගන්න එහෙනම් දෙවෙනි කාණ්ඩේ කාබනේටයක් රත් කරපුවාම එහි ඔක්සයිඩය සහ කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා කියලා. එතකොට මේක මේ විදිහ දැනගෙන ඉන්න ඕනේ නැහැ. හරි? හරි මේ වෙදි දැනගෙන ඉන්න ඕනේ නැහැ දැනගෙන හිටියේ නැහැ කියලා අවුලක් නැහැ පැති 6 වෙනි පාඩුවෙන් පස්සේ දැනන් ඉන්න ඕනේ කමක් නැහැ අපි වාක්‍යයක් ලියමුද එහෙම ලියන්න පුතේ වාක්‍යයක් දෙවන කාණ්ඩයේ කියන්නේ කැල්සියම් අඩංගු දෙවන කාණ්ඩයේනේ දෙවන කාණ්ඩයේ කාබනේට තාප වියෝජනයේදී එහෙම නැත්නම් රත් කළ විට තාප වියෝජනයේදී එහෙම නැත්නම් රත් කළ විට ප්‍රතිඵල ලෙස ලෝහ ඔක්සයිඩය සහ කාබන් ඩයොක්සයිඩ් වායුව ලැබේ. 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 හරි හොඳයි ප්‍රතික්‍රියාවලියක ඉක්මන් කරා හරි එහෙනම් මෙහෙමයි ගාන හදා මෙතන කියනවා පුතේ කැල්සියම් කාබනේට් ග්‍රෑම් 10ක් රත් කරපුවාම තියෙන කාබන් ඩයොක්සයිඩ් අණු ගාන අහන්න මේ බලන්නකෝ මෙයාගේ රත් කරපු ග්‍රෑම් ගාන ග්‍රෑම් 10යි පුතේ මෙයාගේ ග්‍රෑම් ගාන දන්නවනම් එකට එක අනුපාතයෙන් මෙයාගේ ග්‍රෑම් 10යි එහෙම වෙන්නේ නැහනේ හැමදාම කියනවා මේ අනුපාත තියෙන්නේ ස්කන්ධ වලින් ගන්න නෙමෙයි මවුල වලින් ගන්නයි එහෙනම් මම පුතාලට කරන්න තියෙන වැඩේ තමයි කැල්සියම් කාබනේට්ගේ මවුල ගාන හොයන්න මෞලික ගාන හැන්ඩ්‍රන්ස් අපි මෞලික ස්කන්ධ දැනගෙන ඉන්න ඕනනේ. ඔව්. මෞලික ස්කන්ධය දැනගෙන ඉන්න ඕනේ. පුතේ, දන්නේ නැති දරුවෝ. මෙවුවනම් ලේසියෙන් මතක තියාගන්න පුළුවන් දේවල් කැල්සියම්ගේ 40යි. හරිද? කාබන්ගේ 12යි. ඔක්සිජන්ගේ 16යි. මෙවුව ඇතින් හොඳට දැනගෙන ඉන්න ඕනේ. හරි? සරල දේවල්නේ. එහෙනම් මෙතනින් ගමු. මම මුලින්ම ගන්නවා
කැල්සියම් කාබනේට් මවුල මම කැල්සියම් කාබනේට් මවුල කියලා ලියන්නේ මෙහෙම ඔයගලන්ට මතක ඇතිනේ N කියන්නේ මවුල ගන්න කැල්සියම් කාබනේට් මවුල කියලා මම කෙටියෙන් ලියනවා මේ මවුලක් නැහැනේ එතකොට මම කරන්නේ මේ 10යි ග්‍රෑම් කියන එක බෙදනවා කැල්සියම් කාබනේට්ගේ මවුලක ස්කන්ධය MCQ කරනකොට මතක තියාගන්න කැල්සියම් කාබනේට් මවුලක ස්කන්ධය හරියටම 100යි එන්නේ 100යි ග්‍රෑම් මවුලට හදලා ගන්න ඕන මේකෙන් හදලා ගන්න 40යි 12යි හරි 52යි ඔක්සිජන් ලා තුන් දෙනෙක් කියන්නේ 16 වරක් තුන 48යි 48යි 52යි කියන්නේ 100යි හරියට වෙනවා එහෙනම් මවුල සංඛ්‍යාව මට එනවා පුතේ මෙතන 0.1යි මවුල කියලා මේ බලන්න ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා ගියා මවුල ගන්න ආවා හරි ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා ගියා මවුල ගන්නවා ලියා ගන්න පුතේ ඔක ලියපුදි හරි මේ බලන්න පුතේ මෙයාගේ මවුල ගන්න එහෙනම් ස්කන්ධය මවුලික ස්කන්ධය බෙදුවාම මෙන්න මේ විදිහට අපිට මවුල ගන්න එනවා අවුලක් නැහැනේ හරි දැන් මවුල ගන්න හැවුවට අපෙන් අහන්නේ මෙයාගේ අණු ගන්න අණු නෙමෙයි අපි මවුල වලින් යංක පුතේ මවුල වලින් යංක මෙයාගේ මවුල මෙච්චරයි නම් එකට එක අනුපාතයි කැල්සියම් කාබනේට් ටු CO2 රේෂියෝ 1 ටු 1 නේ එකට එකනේ පුතේ එන්නේ හරි එකට එක එනවා නම් කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්නත් දෙන්නේ ඕකම තමයි. එහෙම නේද පුතේ? එහෙනම් 0.1යි මවුලම තමයි. දැන් ඔන්න කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්න හොයාගත්තා. කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්න හොයාගත්තට පස්සේ අපෙන් අහන්නේ මවුල ගන්න මේ පුතේ අණු ගන්න කීයද කියලා. අණු ගන්න කොහොමද හොයන්නේ මවුල ගන්න දීලා තියෙනකොට සූත්‍රයක් මොකක් තියනවද? තියනවා. මොකක්ද? මේ බලන්න පුතේ. උන්ට බලාගන්න. මවුල සංඛ්‍යාව සමානයි අනුගණන වෙදීම අවගාඩ්‍රෝ නියත සිංහලෙන් ලියන්න මවුල ගණන සමානයි අනුගණන නැත්නම් අංශු ගණන වෙදීම අවගාඩ්‍රෝ නියත ඔය සූත්‍රයට දාලා හදන්න පුළුවන් මෙයාගේ අනුගාන ගන්න පුළුවන් එතකොට මෙයාගේ අනුගාන උක්ත කරොත් පුතේ n සමානයි n ගුණ කිරීම n a කියලා අපිට යන්න පුළුවන් මෙහෙම ගියොත් පුතේ අනුගණන සමානයි මවුල සංඛ්‍යාව දැන් අපිට ආවා කාබන් ඩයොක්සයිඩ් මවුල සංඛ්‍යාව 0.1යි මවුල ඔක ගුණ කරනවා අවගාඩ්‍රෝ නියතය ඔයගලන්ට හැම අවුරුද්දෙම පේපරේ උඩ දෙනවා 6.02 ගුණ කිරීම 10 23යි මවුලයට කියලා එතකොට මේ මවුලයට කියන එකයි මවුල කියන එකයි කැපිලා යනවා උත්තරයක් එනවා මෙතන 10 10න් බෙදන්න කියලා නේ මේ තියෙන්නේ 0.1 කියන්නේ 10 ඍණ එකනේ එහෙනම් මම මෙහෙම දෙනවා 6.22 ගුණ කිරීම 10 22 කියලා මට ලස්සනට උත්තරේ එනවා දැන් සර් L කියලා අවගාඩ්‍රෝ නියතයේ සංකේතවත් කරනවද මතට අහගන්න හොඳ ප්‍රශ්නයක් හරි පුතේ හොඳට පොත්පත් රිෆර් කරපු දරුවෙක් මේකට උත්තරයක් ගන්න පුළුවන් මම ඔයාලට කියලා දෙන්න මෙහෙමයි පුතේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව අවගාඩ්‍රෝ නියතය ඔම වචන දෙකක් තියෙනවානේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ L ඕක සමානයි 6.02 ගුණ කිරීම 10 23යි ඔය තියෙන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව අවගාඩ්‍රෝ සංඛ්‍යාව හරිද ඊට පස්සේ මං දැම්මනේ NA කියලා NA කියන්නේ පුතේ අවගාඩ්‍රෝ නියත අවගාඩ්‍රෝ නියත මොකක්ද වෙනස? ඕකම තමයි 6.02 ගුණ කිරීම 10 23ම තමයි. හැබැයි ඒකකයක් එනවා මොකක් කියලාද? මවුලයට කියලා. ඔන්න බලන්න දරුවෙක්ගේ හොඳ ප්‍රශ්නෙකින් අපිට හොඳ විවරණයකට එන්න පුළුවන් වුණා මෙතන. හරි. හොඳ ප්‍රශ්නයක් වුණා. බලන්න නං L කියන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව. ඒක මේ ඉලක්කම විතරයි. හැබැයි NA කියන්නේ අවගාඩ්‍රෝ නියතය. අවගාඩ්‍රෝ නියතය ඒකට ඔය ඉලක්කමම ආවට ඒකකයක් තියෙනවා මවුලයට කියලා. තේරුණාද පුතේ? ප්‍රසාද් ජයසූරි පුතේ තේරුණාද කතාව? L එකේ N එකේ වෙනස තේරුණාද? හරිනේ පුතේ? තේරුණා සර්. හරි. මේ හරි නමෙන් එන්න පුතා මේ ප්‍රසාද් ජයසූරි කියලා දින්නේ හරි? හොඳයි. හරි ඔය විදිහට තමයි එන්නේ. එහෙනම් මම පුතේ අපිට මේකෙන් ලස්සනට ගාන හදාගෙන යන්න පුළුවන්. එතකොට මං කියන්නම් මෙහෙම කතාවක්. පුතේ අපි පොඩ්ඩ අපේ හැඟීම් වලට ඉඩ දෙමු.
අපසට ඉදිරිතන් බාර හැඟීම් වලට ඉඩ දෙන්න කියන පුතේ නිකන් ගාන හැඟීමකට ගමු බලන්න. දැන් අපෙන් අහන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු ගානනේ. අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් මවුල. මෙතන කාබන් ඩයොක්සයිඩ් මවුල ගාන. හරිද? මේ කාබන් ඩයොක්සයිඩ් මවුල ගාන දුන්නාට පස්සේ අපිට තව විදිහකට හිතන්න බැරිද? පුළුවන් හිතන්න. මේ බලන්න මෙන්න මෙහෙමයි මේ වෙන අනිත් විදිහට හිතන්න. දැන් ගාන හදලා ඉවරයි. හරි? මම මේ වෙනස් විදිහකට හිතන්න අයියන්නේ. එක්කෝ මඤ්ඤම් කරගන්න කලින් මේක ලියාගෙන ඉමුකෝ. අලියන්නකෝ ඉක්මනට. මෙන්න මේ දත් දන්නේ නැත්නම් මම පුතාලා ලියන්න. මෙතන අවගඩෝ සංඛ්‍යා, මෙතන අවගඩෝ නියත. හරි? ඉක්මන් කරා. මේක ලියාගන්න මම පුතාලා. ලියාගෙන ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න. මම ඊට පස්සේ ඉදිරි ටිකට යන්නම්. ඉක්මන් කරන්න මම පුතේ. ඉක්මන් කරන්න පුතේ. ඉක්මන් ලියන්න පුතේ ඉක්මන් කරා ලීල ලීල ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරා හොඳයි පුතේ ඒකත් හරි එහෙනම් එහෙනම් මේ අවගඩෝ සංඛ්‍යාව නීති සීන් එකත් ලියා ගන්නද නියතයට ඒකකයක් තියෙනවා සංඛ්‍යාවට අපි ඒකකයක් දාන්නේ නැහැ හරිනේ හරි මේ 100 කොහෙන්ද ආවේ කියලා මතක නැේද පුතේ මේ රචනා පේපරේට දැන් අපි MCQ එකට හුරුවට කටපාඩමින් කැල්සියම් කාබනේට් මතකෙන් 100යි කියලා දැම්මට මේ ඔයාට ආවොත් මේ රචනා ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එතකොට මෞලික ස්කන්ධේ නිකන් ඔහේ මතකෙන් සිය ලියන්න එපා ලකුණු අඩු වෙනවා හදලා ගන්න 40 වරක් 1 ධන 12 වරක් 1 ධන 16 වරක් 3 ඔහොම හදලා 100යි කියලා අරගෙන ඔහොම එක ස්ටෙප් එකක් යන්න ඕනේ මොකද මේකටත් ලකුණක් දෙනවනේ රචනා ප්‍රශ්නවල හරිද රචනා ප්‍රශ්නවලයි විභගත රචනාවලයි අනිවාර්යයෙන්ම මෞලික ස්කන්ධය මතකෙන් ලියන්න එපා හදලා පෙන්වන්න ඕනේ බහුවර්ණ වල තමයි කැල්සියම් කාබනේට් 100යි කියලා මතක තියාගන්න. කැල්සියම් කාබනේට් 100යි, සෝඩියම් කාබනේට් 106යි. ඔහොම තියෙන මතක තියාගන්න. හරි? ගණන් හදලා හදලා ප්‍රැක්ටිස් වෙලා තියෙන්න ඕනේ ඉතින් ඒවා. හරි, බේරියම් සල්ෆේට් 233යි. මතක තියෙන්න ඕනේ. හරි. බේරියම් සල්ෆයිඩ් 217යි. ඔහොම මතක තියෙන්න ඕනේ. හරි? ගණන් හදලා හදලා ප්‍රැක්ටිස් වෙලා තියෙන්න. මේ අර හැංගීම් සීන් එකට යන්න. මොකද්ද හැංගීම් සීන් එක? මේ ඔන්න හැංගීම අපි දැන් ගත්තනේ පුතේ කාබන් ඩයොක්සයිඩ් ගේ මවුල 0.1යි මවුල කියලා හරිද දැන් අපෙන් අහන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු කීයක් තියෙනවද කියලානේ අණු ගානනේ අපි දන්න දේ මොකක්ද එක මවුලයක් කියන්නේ අණු කීයක්ද අවගඩෝ සංඛ්‍යාවක් නේ කියන්නේ 6.022 ගුණ කිරීම 10 23ක් අණු තියෙන්න ඕනේ එක මවුලයක් වෙන එක මවුලයක් කියන්නේ මෙච්චර අණු ගානක් නම් එක මවුලයක් කියන්නේ මෙච්චර ගානක් නා
කාබන් ඩයොක්සයිඩ් මවුල කීයක් තියෙන්නේ 0.1යිනේ එක මවුලයක් කියන්නේ මෙච්චරක් නම් මවුල 0.1ක් කියන්නේ කොච්චරක්ද කියලා ලස්සන්ට ඒත් අපිට උත්තරේ ගන්න පුළුවන් හැංගීමේ නේද අපි දන්න දේ තමයි එක මවුලයක් කියන්නේ මෙච්චර අනුගාන අනුගාන යහන්නේ එක මවුලයකට තියෙන්න ඕනේ මෙච්චර අනුගානක් නම් මවුල මෙච්චරකට 0.1කට කොච්චරක් තියෙන්න ඕනද 10න් පංගුවකට කීයද හරි ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන් හිතලා ගන්නවා නම් එහෙම ගන්නත් පුළුවන් පුතේ මේ සූත්‍රයට අනුව මම මේක දැම්මේ මේ දැම්මේ මොකද්ද හැංගීමට අවශ්‍ය නම් ලියා ගන්න මේක පැත්තකින් 0.1ක් මවුල එකක් කියන්නේ මෙච්චර අනුගානක් නම් මවුල 0.1ක් කියන්නේ කොච්චරක්ද අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා අපිට උත්තරේ ගන්න පුළුවන් ඒත් ඕකම තමයි හරි තිබුදේ ගණන් හදලා හදලා ප්‍රැක්ටිස් වෙන්න මම ගණන් දෙනකම්ම ඉන්න එපා මම පුතාලා දැන් යාළුවොත් එක්ක යාළුවා හම්බ වෙනවා වෙන පන්ති වල යාළුවා හම්බ වෙනවා ඒ යාළුවෝ යන්නේ වෙන කිමිස්ට්‍රි පන්ති වලට වෙන්න පුළුවන් ඒ ඒ සර්ලගේ ටියුටර් වල ප්‍රශ්න තිබ්බාම ඒ සර්ලගේ පේපර් ක්ලාස් වල ප්‍රශ්න තිබ්බාම ඔය අපේ සර්ගේ කිමිස්ට්‍රි නෙමෙයි එහෙම කියලා අයින් වෙන්න එපා ඔය ගියත් කිමිස්ට්‍රි තියෙන්නේ අරගෙන හදන්න හදලා පෙන්නන්න ඔයාලට පුළුවන් කියලා පෙන්නන්න මේ මං කියන්නේ හරි ඔයා ඔයාලට කන්ෆර්ම් කරගන්න මට ඕන එකක් හදන්න පුළුවන් කියලා බැරි නම් මට ගෙනත් දෙන්න දැන් මම ඕගොල්ලන්ගේ 20 23 අයලක් කළා එහෙම හරි එහෙම කිසි අවුලක් නැහැ වෙන සර් කෙනෙක්ගේ ටියුට් එකක් මං කරනකොට අපේ සර් තරහ වෙන්නේ එහෙම නැහැ බම්බුතේ ඕගොල්ලෝ පාස් වෙන්න නෙවෙනේ ඒ හින්දා ඕන එකක් කොහෙන් හරි කමක් නැහැ ප්‍රශ්න කරන්න හම්බෙන හම්බෙන ප්‍රශ්න කරන්න මග අරින්න එපා අමාරුයි කියලා හරි කරන්න අමාරු නම් මට එවන්න මං කරලා උත්තර ගන්න විදිය කියලා දෙන්න ඕගොල්ලෝ පාස් වෙන්නයි ඕනේ හරි දවස් අන්තිමේ එකයි වෙලා තියෙන්නේ හරිනේ හොඳයි අපි අම්බුතේ නම් ඊළඟ එකට එතකොට පුතේ අපිට ඒකට එන්නේ හතර අපි උත්තර කිව්වේ නැහනේ හතරවෙනි එකට උත්තරේ 2 ආවා පස්වෙනි එකට දැන් උත්තරේ 3 ආවානේ මං හරිද හතරවෙනි එකට උත්තරේ 2 පස්වෙනි එකට උත්තරේ 3 හරිනේ අපි යන් හයවෙනි එකට මධ්‍ය පරමාණු වලට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ඇති අණුවක හැඩේ විය හැක්කේ අනේ පුතේ මේ බලන්නකො විකර්ෂණයකක දෙකක් තියෙනවා නම් මධ්‍ය පරමාණු වටේට හරි එහෙම නේද කියන්නේ මධ්‍ය පරමාණු වලට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් එකසර ගන්න අපිට කියන්නේ හරි බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා නම් එකසර නැත්තම් ඒක රේඛීයයි හරි එතකොට බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකයි එකසර එක යුගලක් තියෙනවා නම් කෝණිකයි හරි ඉතින් පුතේ ආයේ කොහෙන් ගියත් හරි ජලය වගේ එකක් આવත් ඒ කියන්නේ එකසර යුගල් දෙකකුයි බන්ධන යුගල් දෙකකුයි આવත් ඒත් කෝණිකයි හරි එතකොට ඊට පස්සේ එකසර යුගල් තුනකුයි බන්ධන යුගල් දෙකකුයි આવොත් ඒත් රේඛීයයි. ඉතින් පුතේ මතක තියාගන්න බන්ධන යුගල් කියන්නේ මේ බන්ධනනේ පරමාණුත් එක්ක බැඳිලා තියෙන ඒවානේ. මේ බන්ධන යුගල් දෙකයි බන්ධන යුගල් දෙකයි බන්ධන යුගල් දෙකයි. එකසර කීයක් ආවත් හරි එකසර කීයක් ආවත් බන්ධන යුගල් තියෙන දෙකයි නම් එක්කෝ රේඛීයයි එක්කෝ කෝණිකයි වෙන එකක් වෙන්න බෑ. ලියාගන්නකෝ මේ ටික. ලියාගන්නකෝ මේ ටික. प्रश्न प्रश्न तेरुणी समारोह रेखी विरक प्रश्न तेरे समारोह अत उत्तरे अंक देख कील कटिया ඔකට උත්තරේ අංක 2 කියලා හිතපු කට්ටියත් ඔස්ස. ඔකට උත්තරේ අංක 2 කියලා හිතපු කට්ටිය ඉන්නවනම් අත ඔස්ස. ඔක රේඛීය විතරයි කියලා හිතපු දරුවෝ ඉන්නවනම් අත ඔස්සන්න. කිසි අවුලක් නැහැ හරි. එහෙම වෙන්න පුළුවන්. දරුවෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. ඇයි සර් මේ මේක බන්ධන දෙකක් නම් මේ දෙක මෙහෙම රේඛීයයි. ඔව්. එකසර ගාන ගැන කියලා නැහැ. ඉතින් එකසර කීයක් වෙන්න පුළුවන්ද? එකක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්. කොහොමද වුණත් රේඛීයයි කෝණිකයි. රේඛීයයි කෝණිකයි. හොඳයි පුතේ හා. හරි. එහෙම හිතලා තිබ්බේ හොඳයි. දැන් හරියට හිතුනන්නේ. තව චුට්ට ඇඩ්වාන්ස් වෙන්න හිතනකොට. හරි එතකොට මෙන්න මේ උත්තරේ එන්නේ මේක ලියා ගන්නකෝ ඉක්මනට මේක ලියා ගන්නකෝ ඉක්මනට මේ විදිහට තමයි වෙන්න ඕනේ හරිනේ හොඳයි. 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක එතකොට එන්නේ 4 4. ඔහොමයි.
කලින් පේපර් ස්ට්‍රයි කරලා තියෙන්න ඕනේ. අයිතු වගේ මේ විදිහ හත්වෙනි පේපරේ ඉල්ලගන්න සුපුනායගෙන්, කියන්නේ කවුන්ටර් එකෙන් නෙමෙයි සුපුනායගෙන් ඉල්ලගන්න පේමන්ට් සුත් සුපුනායටම කරන්න පුතේ. හරි. ෆිසිකල් අය, ඔන්ලයින් අයත් ඒත් ඉතින් කෝඩිනේටර් විදියට මේ ඔන්ලයින් වෙබ්සයිට් එකත් එක්ක තියා මේ නම්බරේ කතා කරපුවාම එයා ඇත්ත එක්කම තමයි ඩීල් කරන්න වෙන්නේ ඒක. හරි. හොඳයි. හත්වෙනි ප්‍රශ්නේ. පරමාණුකට ඉලෙක්ට්‍රෝන පිරීමේදී අවභව මූලධර්මය අනුව පහත් දී ඇති ප්‍රධාන සහ උද්ගංශ ගොන්ටමංග සහිත කාක්ෂිකවල ශක්තිය අවරෝහණය. පුතේ ශක්තිය අවරෝහණය කියන්නේ වැඩි එකකින් ඉඳන් අඩු එකට. හරි. වෙන පිළිවෙල මොකක්ද කියලා අහනවා. A 4. ඒ කියන්නේ n සමානයි, ඒක ලියන්න ඕනේ නේද? ඒක ලියලා තියෙනවානේ. n සමානයි 4, l සමානයි 0. ඒ කියන්නේ පුතේ 4s කියන එකනේ. 4s. B කියන්නේ මොකද්ද කියලා බලමු. B කියන්නේ 5s. C කියන්නේ මොකද්ද බලමු. C කියන්නේ 4p. D කියන්නේ මොකද්ද? D කියන්නේ 3 2 නේ. 3 2 කියන්නේ මොකද පුතේ? 3d කියන එක. ඔහොමනේ තියෙන්නේ. දැන් මම ඔබතුමාලට මතකද දන්නේ නැහැ මේගොල්ලන්ගේ කාක්ෂික පිහිටන විදිය. කොහොමද පුතේ යටම 1s. ඊට පස්සේ 2s. 2s වල චුට්ටක් ශක්තිය වැඩි කියලා අගද පුතේ 2p ගේ. ඊට පස්සේ එයාට වඩා 3s. ඊට පස්සේ 3p. ඊට පස්සේ 3d එනවා. 3d ට වඩා 4s ඉන්නවා. 4s ට පස්සේ තමයි කවුරු වෙනද පුතේ? 3d ඉන්නේ. හරි. 3d ඇවිල්ලා ඊට පස්සේ ආයෙනවා කවුද පුතේ? 4p එනවා. එතකොට 4 d ට කලින් 5s එනවා. හරි. ඔහොම තමයි පිළිවෙල. මතක ඇති ඔයගොල්ලන්ට. මේක අමතක නම් මේක හරි මතකද බලන්න. මේක මතක ගන්න මම කොහොමද කියලා දුන්නේ මේ? මෙහෙම ගන්න. මෙහෙම ගන්න. මෙහෙම ගන්න. මෙහෙම ගන්න. මෙහෙම ගන්න. දැන් බලන්න පිළිවෙල. ශක්තිය මුලින්ම 4s, sorry 1s, 2s, 2p, 3s මේ මෙහෙම නේද යන්නේ? මෙහෙම එනවා ආයෙ නේද? ඊට පස්සේ ආයෙ මෙහෙම යනවා. ඊට පස්සේ ආයෙ 2p, 3s. ඊට පස්සේ මෙතන ඉඳන් එනවා. 3p, 4s. ඊට පස්සේ මෙහෙ එනවා. 3d, 4s, 5s. ඔහොම තමයි යන්නේ. හරිද? මේක මතක නැත්තම් මේ මට මතක පිළිවෙල ඔයාලට මේකෙන් හරි ගන්න පුළුවන්. එතකොට මේ සෙට් එකේ ශක්තිය වැඩි එකේ ඉඳන් අඩු එකට ගන්නට. වැඩි එකේ ඉඳන් අඩු එකට ගමු. මේ අනුගත ශක්තිය වැඩි වෙන්නේ මේ අඩු එකේ ඉඳන් නෙමෙයි එන්නේ. ශක්තිය වැඩි වෙන්නේ 5s එක. 5s කියන්නේ පුතේ B. B ගේ තමයි ශක්තිය වැඩි මේ එතකොට. ඊට පස්සේ අපිට හම්බ වෙනවා දැන් B හරි. ඊට පස්සේ ශක්තිය 4s ද 4p ද බලමු. 4s ද 4p ද 4d ද 3d ද. 3d මෙතන තියෙන්නේ. 4p මෙතන තියෙන 4p ගේ ශක්තිය වැඩි වෙනන් අනිවාර්යෙන් 4s මෙතන ඉන්නේ. එහෙනම් පුතේ මෙන්න මේ පිළිවෙලට ගත්තොත් වැඩිම 5s තියෙන අතරින් ගන්න පුළුවන්. හරි. 5s දැන් ශක්තිය මෙහි ඉඳන් මෙහෙට එද්දි අඩු එකේ ඉඳන් වැඩි එකට නෙන්නේ. එහෙනම් වැඩි එකේ ඉඳන් අඩු එකට රිවර්ස් යන්න. මෙහෙම යන්න. එතකොට 5s හම්බ වෙනවා. ඊට පස්සේ 4p නේද මෙතන තියෙන්න ඕනේ. 4s 4p නේ තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ 4p හම්බ වෙනවා. 4p කියන්නේ කියද උදේ c. ඊට පස්සේ හම්බෙන කවුද? 3d. 3d කියන්නේ මෙයා d. ඊට පස්සේ ශක්තිය අඩුම කෙනා කවුද පුතේ වෙන්නේ? ආය හම්බෙනවා 4s. එතකොට හරිනේ. ඔන්න ඒ අනුව මෙන්න මේ පිළිවෙලට තමයි උත්තරේ එන්නේ. බලන්න. මෙන්න මේ ඊතල දිගේ આવොත් ශක්තිය වැඩි පිළිවෙලට එන්නේ. ඒකට රිවර්ස් ගියොත් වැඩි එකේ ඉඳන් අඩු එකට යන්නේ. මෙහෙම යනවා මේ. ආපු පාරේ රිවර්ස් වෙනවා. ආපු පාර මතකනේ මෙහෙම ආවා. ඊට පස්සේ ආයේ මෙතනින් පටන් ගත්තා. මෙහෙම ආවා. ඊට පස්සේ ආයේ මෙතනින් පටන් ගත්තා. මෙහෙම ආවා. ඊට පස්සේ ආයේ මෙතනින් පටන් ගත්තා. මෙහෙට ආවා. දැන් අඩු මේ වැඩි ඒ ඉඳන් අඩු එකට යනකොට මෙහෙම ඉඳලා මෙතෙන්ට ගියා. ඊට පස්සේ ආයේ මෙතන ඉඳලායි මෙතෙන්ට යන. ඊට පස්සේ ආයේ මෙතන ඉඳලා මෙතෙන්ට යන. මෙතන ඉඳලා මෙතෙන්ට. එහෙනම් ඒ අනුව ගත්තොත් මේ විදිහට තමයි පිළිතුර එන්නේ. මේ නැත්තම් මම මට වගේ එහෙම මතකේ තියෙනවා නම් ඕලන්ටත් හොඳයි. 1s, 2s, 2p, 3s, 3p, 3s, 3p, 4s, 3d, ඊට පස්සේ තමයි 4p පිරෙන්නේ, ඊට පස්සේ 5s පිරෙන්නේ. මම මතක නැත්තම් මේකෙන් හරි කමක් නැහැ ගන්න තියෙන්නේ. මේ උත්තරේ ගන්න විදිහ තේරුණාද පුතේ? තේරුණු කට්ටියත් ඔසන තව පැහැදිලි කිරීමක් ඕන අය තරු දෙක කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරන්.
මේක තේරුණා යත උස්සන්න හරි තව පැහැදිලි කිරීමක් ඕනෑ තරු දෙක කමෙන්ට් එකක් දාන්න පුතා කියලා දෙන්නම් සුපීරියට අපි මේ සාකච්ඡා කරමින් පවතින්නේ අපේ 6 වෙනි පේපරේ 7 වෙනි ප්‍රශ්නේ ජූලි 7 වෙනිදා ජූලි 7යි 7යි 7ද මහේන්ද්‍ර සිං ධෝනිගේ උපන්දිනයද හරි එම්.එස්. ධෝනිගේ උපන්දිනය ජේසින් අංක 7 හරි බැටින් පොසිෂන් එකත් ඉස්සර අංක 4 ප්ලේ කරන්න එන්න හරි උත්තරේ B C D A බලන්න B C D උත්තරේ අංක 2 එන්නේ නේ 4 2 4 7 නෙමෙයි ඈ 4 2 උත්තරය 4 2 උත්තරය 7 2 මේක ලියා ගන්න ලියා ගිරියොල්ල හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරන් මෙන්න අරක එහෙම ලියන්න මේකත් ලියන්න 4 2 කියන තීර හරි 4 2 කියලා උත්තරය අරගෙන අර වියුරන් ටික ලියාගෙන ඉවර වෙලා ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරන් ඉක්මන් කරන්න ඉබට වැඩ තියෙනවා ඉරනේ හරි පුතේ පාට මේක කියන්න ඕන දැන් අද ක්ලාස් එක දැන් මම අද ටවුන් එකට ගිය වෙලාවේ දැක්කා 4ට විතර අපේ පුතේක මේ ක්ලාස් එන පුතෙක් ටවුන් එකේ ඉන්නවා يعني ඒතර ෆිසිකල් පන්තියක් එතකොට ඒ පුතාට සමහර විට ටයිම් එකට එන්න බැරි වෙන්න ඇති පුළුවන් වෙන්න ඇති බැරි වෙන්න ඇති 4:00 වෙද්දි සෝරි 5:00 වෙද්දි ක්ලාස් එකට එතකොට ඒ ළමයින්ට දැන් රෙකෝඩින් ප්‍රශ්නයක් තියෙනවානේ දැන් මේක YouTube දෙන්නේ නැහැනේ දැන් මේක ලයිව් YouTube දෙන්නේ නැහැ මගේ සාමාන්‍යයෙන් ඔය සෙමිනා එක ක්ලාස් අක්කොම YouTube එකේ ලයිව් දෙන්නාට මේක දෙන්නේ නැහැනේ එතකොට මේක දැන් ක්ලාස් එක කරන වෙලාවේ දැන් මේක YouTube බලුවට මේක නැහැ එතකොට කොහොමද ළමෙක් මේක පස්සේ මේක මගේ අරනොත් ආයෙ බලන්න බය වෙන්න එපා හරි හෙට වෙනකොට මේක YouTube දාලා තියෙනවා හරි හෙට වෙනකොට මේක YouTube දාලා තියෙනවා එතකොට මේ වෙලාවේ කොහොමත් මේක යන්නද යනවා Facebook එකේ Facebook එකේ මගේ page එකේ යනවා ලහර දිල්ෂාන් කිමිස්ට්‍රි කියන page එකේ හරි මගේ personal profile වල නෙමෙයි page එකක් තියෙනවා ලහර දිල්ෂාන් කිමිස්ට්‍රි කියලා ඒකේ යනවා Facebook එකේ හරි ඊට පස්සේ ඕගලන්ට හෙට වෙනකොට මේක YouTube එකේ බලා ගන්නත් පුළුවන් අපි ඒක අරගෙන දානවා YouTube හරි එනිසා මේ අද බලන්න බැරි වෙන දරුවෙක් මොන හරි හේතුවක් නිසා මගේ අරුණොත් අපස්සේ අපි YouTube එකට දානවා හැබැයි recordings නම් ගොඩ ගහ ගන්න එපා ඕල් වල කාලේ හැම මතක ඇතිනේ හරි එනිසා ඒ වගේ වැඩ කරගන්න නැතුව වැඩි හරියට කරගෙන යන්න හොඳයි 8 වෙනි ප්‍රශ්න වඩාත්ම ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන ඇතිවිය හැක්කේ පහත කවර ප්‍රභේද අතරද හයිඩ්‍රජන් බන්ධන මට කියන්න හයිඩ්‍රජන් බන්ධනයක් ඇති වෙන්න නම් ඇති වෙන්න කලින් ප්‍රාථමික බන්ධන තියෙන්න ඕනනේ ප්‍රාථමික බන්ධනේ මොනවා වෙන්න ඕනද හයිඩ්‍රජන් බන්ධන හැදෙන්න කලින් එක්කෝ ෆ්ලෝරින් කෙනෙක් ඉන්න ඕන එක්කෝ ඔක්සිජන් කෙනෙක් ඉන්න ඕන හයිඩ්‍රජන්ට බැඳිලා එක්කෝ නයිට්‍රජන් කෙනෙක් හයිඩ්‍රජන්ට බැඳිලා ඉන්න ඕන එතකොට මෙහෙම බැඳුනහම මෙයාගේ ඩෙල්ටා ධනගතිය ගොඩක් වැඩි වෙනවනේ ඩෙල්ටා රින මෙයාගේ ඩෙල්ටා ධනගතිය ගොඩක් වැඩි වෙනවනේ පුතේ එතකොට එතකොට තවත් කොහේ හෝ තවත් කොහේ හෝ ක්ලෝරින් කෙනෙක් හරි ඔක්සිජන් කෙනෙක් හරි නයිට්‍රජන් කෙනෙක් හරි හිටියොත් කාට හරි බැඳිලා හරි කාට හරි අපි දන්නේ කාටද බැඳිලා තියෙන්නේ කියලා ඒක හයිඩ්‍රජන් වෙන්නත් පුළුවන් වෙන කවුරු හරි වෙන්නත් පුළුවන් හිටියොත් මෙයා කොහොමද ඩෙල්ටා ගන්නේ මෙයා කොහොමද ඩෙල්ටා ගන්නේ ඉදුණු තමයි වැඩිම කට්ටියෙන් හිටියොත් එහෙනම් හිතමු අපි මේ හිටියොත් කියලා හිටියොත් මේ ඩෙල්ටා ධනයි මේ ඩෙල්ටා ඍණයි අතර ආකර්ෂණ ඇති වෙන්න පුළුවන් මේගොල්ලෝ මරගොල්ලන්ට ආකර්ෂණය වෙන්න පුළුවන් තුරු මෙයා මෙතෙන්ට යන්න පුළුවන් මෙතෙන්ට ආකර්ෂණය වෙන්න පුළුවන් මෙතෙන්ට ආකර්ෂණය කොහෙට හරි කමක් නැහැ ආකර්ෂණය වුණොත් ඕකට තමයි අපි කියන්නේ මොන බන්ධනයක් කියලාද පුතේ හයිඩ්‍රජන් බන්ධනයක් කියලා නේද හයිඩ්‍රජන් බන්ධන කියන්නේ ප්‍රාථමික බන්ධන වර්ගයක් නෙමෙයි අන්තර අණුක ආකර්ෂණ බල වර්ගය හරිනේ කතාව හොඳයි ඕක තමයි හයිඩ්‍රජන් බන්ධන ගැන කියන්න කියන කතාව මේක මීට වඩා ගොඩක් පැහැදිලි කියලා තේරුම්දි ගන්නවා හරි එතකොට එහෙනම් හයිඩ්‍රජන් බන්ධනයක් තියෙන නම් අනිවාර්යෙන් මොනවද ප්‍රාථමික බන්ධන ඉදිරියට තිබිලා ඉන්න ඕන මුලින්ම ආරම්භයේදී HF හරි HO හරි HN හරි බන්ධනයක් තියෙන්න ඕන ප්‍රයිමරි බොන්ඩ් එක ප්‍රාථමික බන්ධනයක් ඉදිරියට. එහෙම ඉන්න හයිඩ්‍රජන් කෙනෙක්ට තමයි අර වගේ වට අප්‍රෝච් කරලා හොඳ හයිඩ්‍රජන් බන්ධනයක් හදා ගන්න පුළුවන් වෙන්නේ. තේරුණානේ? වඩාත්ම ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන ඇති විය හැක්කේ පහත කවර ප්‍රභේද අතරද? SiHO සහ Si
FO අතර පුතේ SiH කියන්නේ සිලිකන් සහ හයිඩ්‍රජන් බන්ධනයක්. සිලිකන් හයිඩ්‍රජන් බන්ධන හැදිලා තියෙන තැන්වල හයිඩ්‍රජන් බන්ධන හැදෙන්න බෑ. ඇයි? හයිඩ්‍රජන් බන්ධන හැදෙන්න නම් මුලින්ම මේගොල්ලෝ බැඳිලා ඉන්න ඕන. මෙහෙම බැඳිලා නැහැනේ. එහෙනම් වැඩේ හරියන්නේ. හරි. එහෙනම් ඒ උත්තරයක් ඇතුළට ගන්න බෑ. දෙක ගන්න. ජලය සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අනිවාර්යෙන් ඕක වෙන්න පුළුවන්. මොකද පුතේ ජලයේ OH බන්ධන තියෙනවා. එතකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ මම ඊයේ මතකද කියලා දුන්නා පුතා. අපේ මේ මොකද්ද ටර්ම් ඩිස්ක්‍රිමිනේ එකේ මෙන්න මේ කතාව මම කියලා දුන්නා මතකද ඔයාලට? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පොත් ආකාරයට අඳින්න කියලා මතකද? බුක් ෂේප් අඳින්න ඕනේ කියලා මතකද කිව්වා? ටියුට් එකක් වගේ කියලා කිව්වා මම, මෙහෙම පොතක් වගේ මෙහෙම ඉන්න ඕනේ කියලා. හරි, ඊ ආව නම් ඔබ දන්නවා. හරි, ඊ ආව නැත්නම් ඉතින් ඔබ දන්නේ නැහැ. මේ මෙහෙම අඳින්න ඕනේ කියලා. එතකොට හරි හැඩේ අපිට ඇච්චර වැදගත් නැහැ මෙතෙන්ට. එතකොට මෙයා පුතේ ඩෙල්ටා රින, මෙයා ඩෙල්ටා දන. එතකොට මෙන්න මේ දෙගොල්ලෝ අතර මේ මෙන්න මේ දෙගොල්ලෝ අතර හයිඩ්‍රජන් බන්ධනය තියෙන්න පුළුවන් නේද මේ? මේගොල්ලෝ අතර හයිඩ්‍රජන් බන්ධනය තියෙන්න පුළුවන් නේ. එහෙනම් ඕක හරි. පළවෙනි කතාව මේ දෙවෙනි උත්තරේ හරි. තුන්වෙනි එකට යන්න. තුන්වෙනි එක තියෙනවද බලන්න මෙහෙම එක. FH එකක් තියෙනවද? නැහැ. OH එකක් නැහැ. NH එකක් නැහැ. එහෙනම් තුන්වෙනි එකේ හයිඩ්‍රජන් බන්ධනය ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ හතරවෙනි එක ගන්න. හතරවෙනි එකේ CH 4 CH4 ගේ හයිඩ්‍රජන් බන්ධනය ඇති වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවද? නැහැ. කාබන් හයිඩ්‍රජන් නේ බැඳිලා තියෙන්නේ. හැබැයි ජලයේ H2O තියෙනවනේ. H2O වල තියෙනවා. හැබැයි පුතේ ඒ දෙගොල්ලෝ අතර හයිඩ්‍රජන් බන්ධනය ඇති වෙන්නේ නැහැ. දෙගොල්ලෝ අතර හයිඩ්‍රජන් බන්ධනය ඇති වෙන්න නම් දෙගොල්ලංගෙම මෙන්න මේ විදිහට මම මේ කියපු කතා ටික තියෙන්න ඕනේ. එහෙනම් මම මේ කියපු දේවල් ටික තියෙන්නේ උත්තරේ අංක දෙකේ විතරයි. ඔයගොල්ලෝ 3 4 5 අරගෙන බලන්න. 3 4 5 එකකවත් මේ විදිහට හයිඩ්‍රජන් බන්ධන විතරක් හදාගන්න අවස්ථා නැහැ. හරි. එතකොට ලියා ගන්න. විවරණය මෙහෙම ලියා ගන්න. SiH4 සහ පළවෙනි එක පළවෙනි එක පළවෙනි උත්තරේ එහෙම හයිඩ්‍රජන් බන්ධන හැදෙන්න බැරි ඇයි කියලා ලියා ගන්න. SiH4 හා SiF4 නිර්ද්‍රව්‍ය වේ. නිර්ද්‍රව්‍ය වේ. නිර්ද්‍රව්‍ය වේ. එබැවින් එබැවින් ඒවා අතර එබැවින් ඒවා අතර ලන්ඩන් බල පමණක් ඇතිවි. එබැවින් ඒවා අතර ලන්ඩන් බල පමණක් ඇතිවි. එබැවින් ඒවා අතර ලන්ඩන් බල පමණක් ඇතිවි. ලන්ඩන් බල පමණක් ඇතිවි. H2O හා H2O2 අතර හයිඩ්‍රජන් බන්ධන ඇතිවිය හැකිය. හයිඩ්‍රජන් බන්ධන ඇතිවිය හැකිය. හයිඩ්‍රජන් බන්ධන ඇතිවිය හැකිය. හරි, ඊට පස්සේ තුන්වෙනි එක ඔය මුලින්ම තියෙන පුතේ ෆෝමල්ඩිහයිඩ්. හරි, ඒක ඔයගොල්ලෝ දන්නේ නැහැ. තාම දන්නේ නැහැ. ඕගොනික් කියන්නේ නැහැ තාම. හරි, මෙයා පුතේ ද්‍රවීයයි. CO බන්ධනය තියෙනවනේ. එතකොට මෙයා ඩෙල්ටා රින, මෙයා ඩෙල්ටා දන. හරි, මෙයා ද්‍රවීයයි. HCN කියන කෙනා ද්‍රවීයයි. මෙහෙම ලියා ගන්න. අංක 3 සංයෝග දෙකම ද්‍රව්‍ය නිසා සංයෝග දෙකම ද්‍රව්‍ය නිසා සංයෝග දෙකම ද්‍රව්‍ය නිසා ද්විද්‍රව 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 ආකර්ෂණ බල ඇතිවිය හැකිය. සංයෝග දෙකම ද්‍රව්‍ය නිසා ද්විද්‍රව ද්විද්‍රව ආකර්ෂණ බල සෑදිය හැකිය. ද්විද්‍රව ද්විද්‍රව ආකර්ෂණ බල සෑදිය හැකිය. ද්විද්‍රව ද්විද්‍රව ආකර්ෂණ බල සෑදිය හැකිය. හරි, ඊළඟට හතරවෙනි එක CH4 නිර්ද්‍රව්‍ය වන අතර H2O ද්‍රවීය වේ. හතරවෙනි එක CH4 නිර්ද්‍රව්‍ය වන අතර CH4 නිර්ද්‍රව්‍ය වන අතර H2O ද්‍රවීය වේ. H2O ද්‍රවීය වේ. මේ නිර්ද්‍රව්‍ය වන අතර මේ ද්‍රවීය වේ. එබැවින් ඒවා අතර එබැවින් ඒවා අතර ලන්ඩන් බල සහ 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 ද්විද්‍රව
प्रेरित द्विध्रव, द्विध्रव प्रेरित द्विध्रव अंतर क्रिया अति विय है, द्विध्रव प्रेरित द्विध्रव अंतर क्रिया अति विय है, अति विय है, अति विय है। මේ මොනවද කියලා දෙවෙනි පාඩමේදී කියලා දුන්නා අන්තිමට බලන්න ටියුට් එකේ හරි ඇති විය හැක ඊළඟට පහ පස්වෙනි එක හරි පස්වෙනි එකේ දීලා තියෙන සංයෝග දෙක ලියාගන්න ද්‍රවීය නිසා පස්වෙනි එකේ ද්‍රවීය නිසා ද්විද්‍රව ද්විද්‍රව ආකර්ෂණ බල ඇති විය හැක ද්‍රවීය නිසා ද්විද්‍රව ද්විද්‍රව ආකර්ෂණ බල සෑදී හැක ද්‍රවීය නිසා ද්විද්‍රව ද්විද්‍රව ආකර්ෂණ බල සෑදී හැක ද්විද්‍රව ද්විද්‍රව ආකර්ෂණ බල සෑදී හැක ද්‍රවීය නිසා ද්විද්‍රව ද්විද්‍රව ආකර්ෂණ බල සෑදී හැක හරිනේ හොඳයි एक हरी ऐन हाइड्रोजन बंधन है दिन पड़वा मुख्यतर इतने अंक देखे मे हाइड्रोजन बंधन है दिन विधि मे विधि को लिया लिया हर कील मंकर मेती हाइड्रोजन बंधन है दिन पड़वा विधि अरे मेन मेक मंट लिया हर कील मंकर अंडे मगर मंट हर की लगे दूर धन्यवाद लसन गाण बल नाइट्रजन धन हाइड्रजन वाली अमोनिया समीकरण अमोनिया वायु मे प्रतिक्रिया अमोनिया ग्राम मेकाशियम हतक हाइड्रजन मौल संख्या क्लास के कलीम पेपर सर नाइट्रजन गैस रियाक्ट करते हाइड्रजन गैस रियाक्ट कर दाने अमोनिया के गैस रिलीज करना इतको मेक बैलेंस करना देखना मिथंट तुनाक मिथन दिखीनवा हदागंडल एन एस ट्री गिंग ग्राम दबते इकाशम हतक हदागंड दशम हताई ग्राम हदागंडल मिथन अरे इकाशम हताई ग्राम मे आगे ओने की हदागंडना अवश्य हाइड्रोजन मौल गाना यहाँ मे हदागंड अवश्य हाइड्रोजन मौल गाना यहाँ अने मेक इकाशम हताईना දෙකට තුන අනුපාතයෙන් මෙයාගේ ග්‍රෑම් ගන්න එහෙම ගන්න බෑ මම හැමදාම කියන අදත් කිව්වා එහෙම අනුපාත ගන්නේ මවුල හොයලා එහෙනම් මුලින්ම කරන්න මෙයාගේ මවුල ගන්න හොයාගන්න පුතේ මෙයාගේ මවුල ගන්න හොයාගන්නේ කොහොමද 1.7 ග්‍රෑම් කියන එක බෙදන්න මෙයාගේ මෞලික ස්කන්ධය NH3 ගේ මෞලික ස්කන්ධය කියද පුතේ නැටජන්ගේ 14 63 17 නේද 17 ග්‍රෑම් මවුලේට එතන දත්ත දීලා තියෙනවනේ 17 එතකොට පුතේ උත්තරේ ඉන්නේ 0.1 මවුල කියලානේ अरे दशम एक मौल है ना मैं आगे दशम एक मौल के लिए बस मैं आगे मौल दशम एक मेदना के अनुपात गान बोल एन एच थ्री टू एच टू अनुपात दिखट तुन अने
देखकर तूना निशा एस टू के मूल गान कौन देगा नहीं एस टू के मूल गान वहां को कौन गाने के लिए तूने देखकर तूना अनुपात कौन गाने मैं आगे मूल गान देखे में बदला तूने गुना कराने की वाने ठीक है नहीं मैं आगे मूल गान ले हुआ एक लिए देखे में बदला तूने गुना कराने की है ना देखे में बदला तूने गुना करा अरे अरे उतरे की तो बताएं बिंदु आय दशमा इकाई පහයි මවුල කියලා එනවා හරිදින්ගේ මවුල ගන්න මේ මවුල ගන්න ගත්ත විදිහ තේරුණු දරුවෝ ටිකක් උස්සන්න මේ මවුල ගන්න ගත්ත විදිහ තේරුණු දරුවෝ අපි නම් ඕන තරම් හදලා තියවනා නේද පුතේ ක්ලාස් එකේ හරි මවුල ගන්න මේ දෙකෙන් බෙදලා සෝරි දෙකෙන් බෙදලා තුනෙන් ගුණ කරන්න තියෙන නේද හරි මේකෙන් 1.5 1.5 ආයි 10 බෙදුවාම 0.15යි මවුල හරිනේ ඔන්න ගත්ත H2 ගේ මවුල ගන්න අනේ H2 ගේ මවුල ගන්නම තමයි පුතේ අහන්නේ උත්තරේ අංක 3 අයියෝ මං හිතුවා ස්කන්ධයක්වත් අහලා ගියා හරි උත්‍රාංක 3 ඉක්මනට ලියා ගන්න පුතේ උත්‍රාංක 3 ඉක්මන කරා ඉවරලා හරි කියලා දාන්න එතකොට මං හරි කියලා මකන්නම් මේක ඉක්මන් කරා පුතේ දෙයක් නැති තරම් නේද ගානේ හරිනේ හොඳයි दिन හඳුනි ලට නම් කියලා නේද තියෙන්නේ? ඔව් සර් කිව්වා. 10ද 11ද කිව්වේ? 12ද සර් තියෙන්නේ. 12ද? කෙමිස්ට්‍රි පේපර් එක වද්ද? 12ද? ඔව් කෙමිස්ට්‍රි පේපර් එක තමයි 12 තියෙන්නේ. එතකොට ටර්ම් ටෙස්ට් පටන් ගන්න එක වද්ද පුතේ? 11. ආ 11. මුලින්ම තියෙන මොනවද? ෆිසික්ස්ද? ඉංග්‍රීසි. ඒක නම් අවුලක් නැහැ නේ. අවුලක් නැහැ සර්. असत्य प्रकाश अंतिम बल काबन्न मम्मी මංගර වඩාත් පැහැදිලි වෙන්න කියලා නිකන් බක පණ්ඩිත මට වගේ මෙහෙම අඳින්න. හරි. මේක චතුස්තලිය මෙහෙම අඳින්න ඕන. මෙහෙම මා චතුස්තලිය අඳින්න ඕන කියලා මේ නීති නැහැ. මන්ට මේකෙන් පෙන්වන්න ඕන මේ යට ට්‍රයිපොඩ් එකක් වගේ මෙහෙම තුනක් තියෙන්නේ. හරි. යට ට්‍රයිපොඩ් එකක් වගේ මෙහෙම තුනක් තියෙන්නේ. උඩ මෙහෙම එකක් තියෙනවා හයිඩ්‍රජන්. හරි. එතකොට බන්ධන හතර මෙහෙම තියෙන්නේ. හරි. ඕන්නම් මට ගෙනලා වෙන්නන්න පුළුවන් අර සැකෙල්ල ඕන්නේ නැන්නේ තේරෙනව නැහැ. මම මේක ඕන්තරව ගන්නලා තියෙනවා ට්‍රයිපොඩ් එක වගේ තුනක් යට තියෙනවා උඩින් එකක් ඇන්ටනාක් වගේ තියෙන්නේ. ඉච්ච. හරි. ওই විදිහයි තියෙන්නේ. එතකොට ओके पुते हरि असत्य प्रकाश हानि मेक चतुस्थलीय हरि ने कथा चतुस्थलीय तम पेनो विकर्षण एक हतरना चतुस्थलीय विकर्षण एक हतर एक सर हिंस चतुस्थलीय तम इलांगट की इकनिकट विनस अज्ञांगिन्युत बंधन कोण तुनाक पावति हरि मेक इकनिकट विनस अज्ञांगिन्युत बंधन कोण अज्ञाकृति हिम नैने पुते हरि मेतन चतुस्थली निशा पुते හරි අපිට ගන්න පුළුවන් ආසන්න වශයෙන් සමාන බන්ධන කෝණ අංශක කීයක් වගේද අපි ගන්න පුතේ සමාන අංශක 109ක් වගේ ගන්න හරි සමාන අංශක 109ක් වගේ ගන්න හරි අපි ඒක තව සුට්ටක් පෙන්ඩින් තියමු මේ ප්‍රශ්නේ මොකද වඩාත් තව පොඩ්ඩක් තර්ක කරන්නත් පුළුවන් ওই ප්‍රශ්නට ඕන නම් හරි ඊළඟට මෙහිදී කාබන් sp3 මොහොම් කරන්නේ හරියට හරි කොහොමද පුතේ sp3 කියලා කෙටියෙන් හොයන්නේ විකර්ෂණ එකක 1 2 3 4 4 නම් sp3 එහෙමනේ කෙටියෙන් කියන්නේ නේද කෙටි ක්‍රමය එක නැත්තම් ඉලෙක්ට්‍රොනික වල ජ්‍යාමිතිය චතුස්තලීයයි නම් sp3 එහෙම ගන්නත් පුළුවන් හරි ඊළඟට මේ ද්‍රවීය අණුවක හරි පුතේ ක්ලෝරින් ගේ පැත්තට වැඩිපුර ඇදීමක් තියෙනවා එතකොට ද්‍රවීයයි ඒකත් හරි හරි ක්ලෝරින් ගේ විදුරණතාවය වෙන නිසා ඒ පැත්තට වැඩිපුර ඇදීමක් තියෙනවා ඒ නිසා ද්‍රවීයයි කියලා කියන්නත් පුළුවන් ඊට පස්සේ මෙම අණු අතර يعني මේ අණුකුයි තවත් මේ જાතියම අණුකුයි අතර
ද්විතීක අන්තර්ක්‍රියා ලෙස පවතින්නේ ලන්ඩන් බලපමණි වැරදි. මෙයා ද්‍රවීය නිසා, මෙයා ද්‍රවීය නිසා, හරි මේ දෙන්නම ද්‍රවීය නිසා පුතේ. මේ දෙන්න අතර ඇති වෙන්න පුළුවන් මොනවද පුතේ? ද්විද්‍රව, ද්විද්‍රව අන්තර්ක්‍රියා ඇති වෙන්න පුළුවන් මේ දෙන්න අතර. ඒ නිසා අපිට මේකට එහෙනම් හරි දාන්න පුළුවන් උත්තරේ අංක 5න් මේ. හරි ලියාගන්න මෙහෙම. මෙය ද්‍රවීය අණුවක් නිසා. මුලින් මේක ඇඳගන්න මුලින්. හරි මුලින් එකක් ඇඳගන්න. හරි එකක් ඇඳගෙන මෙහෙම ලියාගන්න. මේවා ද්‍රවීය අණු නිසා, මේවා ද්‍රවීය අණු නිසා, මේවා ද්‍රවීය අණු නිසා මේ අතර, මේ අතර, මේවා ද්‍රවීය අණු නිසා මේ අතර ද්විද්‍රව ද්විද්‍රව අන්තර්ක්‍රියා, ද්විද්‍රව ද්විද්‍රව අන්තර්ක්‍රියා ඇතිවි, ද්විද්‍රව ද්විද්‍රව අන්තර්ක්‍රියා ඇතිවි. ද්විද්‍රව ද්විද්‍රව අන්තර්ක්‍රියා ඇතිවි. හරිනේ. ද්විද්‍රව ද්විද්‍රව අන්තර්ක්‍රියා ඇතිවි. හරි. මේ එකකුත් අඳගන්න එක. යන උත්තර අංක 5න් යා. උත්තර අංක 5න්. උත්තර අංක 5න්. ඉක්මන් කරමු පුතේ. හරි. අපි 7 වෙද්දි ඉවර කරන්න ඕන වැඩි. ඉවරෙම ඉක්මනට යන්න. උපරිම ඉක්මනට යනවා නම් උත්තරේ උගන්නන්නත් දැනෙ පුතේ. තේරෙන්න උගන්නන්නත් ඕනේ. ඉතින් චොටි වෙලාවක් ඉති යනවා. හරි. ඊළඟට කාක්ෂික සම්බන්ධයෙන් සත්‍ය වනුයේ කාක්ෂිකක තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගාන දෙකකි. කාක්ෂිකක උපරිම ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න පුළුවන්. ඔව් පුතේ. අපි කියලා දුන්නා S කාක්ෂිකයක්. හරි. එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්න පුළුවන්. හරිනේ කතාව. කාක්ෂිකයක උපරිම ඉලෙක්ට්‍රෝන ගාන දෙකකි. S කාක්ෂිකයක තියුණු මායිම් සහිත ගෝලාකාර හැඩයක් ඇත. හරි. පුතේ ඔතන සත්‍ය කියලා තියෙන්නේ. මම හිතන්නේ අසත්‍ය වෙන්න ඕනේ සමහරට. ඒ වුණාට ඉතින් දැන් ප්‍රශ්නේ මාරු කරගන්න එපා. හරි. කාක්ෂිකයක එතකොට තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන දෙකයි. හරි. S කාක්ෂිකයකට තියුණු මායිම් සහිත ගෝලාකාර හැඩයක් ඇත. හරි. ඒක ගෝලාකාරයි තමයි පුතේ ඒක. තියුණු මායිම් කියන කතාවෙත් පොඩි අවුලක් තියෙනවා. චුට්ටක් බලමු අපි ඒක. සෑම විටම අවුෆ් බව මූලධර්මයේ අනුගමනය කරමින් කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරේ. හරි. ඔෆ් බව මූලධර්මය කියන්නේ ශක්තිය අඩු එකකින් දැන් ශක්තිය වැඩි එකට ඉලෙක්ට්‍රෝන පිරෙන එකට. හරිනේ. ඊට පස්සේ ඒ විදිහට නොපිරෙන අවස්ථාවක් තියෙනවා කාගේද? කාගේ කාගේද පුතේ ඔෆ් බව මූලධර්මයට අනුකූල නොවන විදිහට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ? මතකද? කවුරු කියන්න බලන්න. එකක් මං කියන්න. හරිද මතකද? දෙන්නෙක් ඉන්නවා. 3D ගණුවේ දෙන්නෙක් ඉන්නවා. 3D ගණුවේ දෙන්නෙක් ඉන්නවා. අවබෝධ මූල ධර්මයේ පටහැනිව ඉලෙක්ට්‍රෝන පිරෙන ආර ආර 4S පිරෙන මේ 4S එකකින් ඉලෙක්ට්‍රෝන එකක් අරගෙන 3D පිරෙන කතාව මතකද? කවුරුයි කවුරුද? මතක නැහැ. ක්‍රෝමියමුයි තව කෙනෙක් කියන්නේ සිය අපරිමේ පටන් ගන්න. කවුද? ඉලෙක්ට්‍රෝන පිරෙනකොට 4S2 එකකින් ඉලෙක්ට්‍රෝන එකක් අරගෙන 3D ට ප්‍රව ගන්න කෙනා කවුද? මතක නැහැ. ක්‍රෝමියම් සහ කොපර් මේකලන් කොහොමද ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ? 1s2 2s2 2p6 3s2 3p6 හරිනම් පිරෙන්න ඕන 4s2 3d4 කියලානේ. හැබැයි පිරෙන්නේ කොහොමද? 4s1 3d5 වෙනවා. එතකොට ශක්ති පිළිවෙලට නෙමෙයි පිරෙන්නේ. අවුපු බම්බල් ධර්මයට අනුව නෙමෙයි පිරෙන්නේ. කොප්පගේ කොහමද පුතේ සිද්ධිය වුනේ? 1s2 2s2 2p6 3s2 3p6 අපි බලාපොරොත්තු වෙන්නේ 4s2 3d9 වෙයි කියලානේ. එහෙම නෙමෙයි. මෙයාගේ එකක් මෙතනට අරගෙන 3d10 වෙනවා. ඊට පස්සේ සෑම විටම කියන කතාව වැරදි. හරි. සෑම විටම කියන කතාව වැරදි. හරි. එහෙනම් මෙහෙම ලියාගන්න. කාක්ෂිකයක තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන දෙකකි. පළවෙනි ප්‍රකාශය හරි මේක ඇඳගන්න. පළවෙනි ප්‍රකාශය හරි මේක ඇඳගන්න. ඊට පස්සේ කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන අර තියුණු මායිම් කතාවක් තියෙනවා. මෙහෙම ලියාගන්න. S කාක්ෂිකයක හැඩය ගෝලාකාර වන අතර
එස් කාක්ෂිකයක හැඩය ගෝලාකාර වන අතර එස් කාක්ෂිකයක හැඩය ගෝලාකාර වන අතර ගෝලාකාර වන අතර එහි තිවුණු මායමක් නොමැත. එනර හොඳ අනිවාර නියම පෝෆෙක්් ගෝලයක් එහෙම එකක් නෑපුති හරි ගෝලාකාරයි වැරතිවුණු මංසත හරියටම රවමට යන්න එහෙම එකක් නෑ. හරි එස් කාක්ෂගේ ගෝලාකාර වන අතර නමුත් තිවුණු මායිම් නොමැත තිවුණු මයිම් සහිත නොවේ වැරදි සෑමට මවවා මුල් ධර්මයට අනගමන කරම කාක්ෂකට ඉලෙක්ට්‍රන පිරේ වැරදි හරි වැරදි කියල මේ දෙක දාන්න ක්‍රෝමියම් සහ කොප ඊට පටහැනිව ඉලෙක්ට්‍රෝන පුරවා ගන්න ක්‍රෝමියම් සහ කොප ඊට පටහැනි වේ කියර ලියාගන්න තුන්ින් ප්‍රකාශ වැරදි ක්‍රෝමියම් සහ කොප ඊට පටහැනි වේ කියලා ඉලෙක්ට්‍රෝනින් ඇස දෙක ලියන් ඉක්මට ක්‍රෝමියම් සහ කොප ඊට පටහැනි වේ කියලා ඉලෙක්ට්‍රෝන් ඇස දෙක ලියාගන්න ඉක්ම කර උත්තරයංක එක විතර ඇති හරි උත්තරයංක එක එන්නේ ඊළඟකට යම්පුති ඊළඟකට යා එක විතරනේ හරි ඊළඟ ප්‍රශ්නට යා C6H6 කියනපති බෙන්සි හරි අණුක ස්කන්ධයේ ග්‍රෑම් වලින් කීයද කියලා අහනවා ඒක කොහොමද පුතේ හදන්නේ ලේසියනේ C6H6 මේකේ මෞලික ස්කන්ධය කීයද කාබන් හයක් තියෙනවනේ කාබන් හයක් නම් පුතේ 12 වරක් 6 මම කියන්නේ මෞලික ස්කන්ධය හරි මෞලික ස්කන්ධය හරි C6 කියන්නේ කාබන් 6යි හයිඩ්‍රජන් 6 කියන්නේ 1 වරක් 6 6 හරි එතකොට මෙතනින් එනවා 72යි දන මෙතනින් එනවා 6ක් ඔක්කොම වෙනවනේ පුතේ 78 ග්‍රෑම් මවුලේට කියලා. එහෙම නේද? මෙයාගේ මවුල ස්කන්ධය එනවනේ 78 කියලා. හරි. 78 කියලා එනවනේ මෙයාගේ. එතකොට මේ තියෙන්නේ මවුලේට. එතකොට මෙයාගේ එක මවුලේක ස්කන්ධයේ ග්‍රෑම් 78යි. එක මවුලේක ස්කන්ධයේ ග්‍රෑම් 78යි. අපෙන් අහන්නේ එක අණුක ස්කන්ධයේ ග්‍රෑම් වලින් කීයද කියලා. එක අණුක ස්කන්ධය. ඉතින් පුතේ මොකද කරන්න තියෙන්නේ? මෞලයක ගාන තමයි දන්න. මෞලයක ස්කන්ධය. يعني අණු කීයකද? මෞලයක් කියන්නේ අණු කීයක්ද කියන්න බලන්න. දැන් කාබන්ගේ මෞලයක් කියන්නේ කාබන් සෝරි මෙයාගේ මේ බෙන්සීන්ගේ මෙයාගේ නම් බෙන්සීන්. මේ බෙන්සීන් මෞලයක් කියන්නේ බෙන්සීන් කීයක්? කී දෙනෙක්ද? බෙන්සීන් කී දෙනෙක්ද? බෙන්සීන් මෞලයක් කියන්නේ. ඉක්මනට කියන්න. ඕනම දෙයක මෞලයක් කියන්නේ කීයක්ද? කියන්නේ දැන් තීකර කලින් කතා කරා අපි ඔබ අවගාඩ්‍රෝ සංඛ්‍යාව අවගාඩ්‍රෝ සංඛ්‍යාව කිතින් බලන්නකො පුතේ එහෙනම් මෙහෙමයි ගාන හදන්නේ හරි බෙන්සීන් මෙයාගේ නම් බෙන්සීන් දැන් නැත්නම් ලියා ගන්න මෙයාගේ නම් බෙන්සීන් අපි ඉගෙන ගන්නවා 7 8 9 10 කියන පාඩම් හතරේ මෙයා ගැන මෙන්න බලා ගන්න කතාව පුතේ බෙන්සීන් හරි එක මවුලයක එහෙම නැත්නම් මෙච්චර අනුගානක එක මවුලයක් කියන්නේ මෙච්චරක්නේ මෙච්චර අනුගානක එහෙනම් දැන් මවුලයක ග්‍රෑම් ගාන 78යි නම් එකක කීයද කියලා බලන්න ඉතින් කෙටිම කරන්න තියෙන අවකඩ සංඛ්‍යාව බෙදලා තියෙන්නේ නේද මවුලයක ස්කන්ධය මෙච්චරයි නම් එකක කීයද කියලා බලන්නේ මෙහෙමයි කීයද අවකඩ සංඛ්‍යාව බෙදලා තියෙන්නේ එතකොට එකකයි නම කියන්නේ හරි පොඩි ස්කන්ධයක් හරි C6H6 90ක් කියන්නේ 60ක් පේන්නේ ඉතාලම කුඩා ස්කන්ධයක්නේ. ඌව ග්‍රෑම් වලින් ගන්න ඕන නිසා තමයි මවුල ගාන ගන්න. මවුලයක් ගන්න එන ගොඩක් ගන්න. හරි. එතකොට අපි මොකද කරන්නේ? අවගාඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධය තමයි මේ තියෙන්නේ. මවුලයක ස්කන්ධය යනු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධයයි. ඉතින් අවගාඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධය මෙච්චරයි නම් එක අණුවක කීයද? අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධය මෙච්චරයි නම් අණු එකක ස්කන්ධය කීයද? ලේසියෙන් උත්තරේ. හරි. අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධයේ ග්‍රෑම් 78යි නම් අණු එකක ස්කන්ධයේ කීයද? අණුට අණු කැපෙනවා. ලියන්න එපා. ඉතින් හරි. අණුට අණු කැපිලා යනවා. උත්තරේ එනවා 78 බෙදීම අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා. හරි 78 බෙදීම අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා එනවා.
एक बार लिया गया ना बोल लिया गया हाँ मग विवरण किधर मेहमत देना को लिया गया मेहम मग केन विधि लिया गया सी सिक्स एच सिक्स बेंसीन ही मौलिक स्कंदय बेंसीन ही मौलिक स्कंदय बेंसीन ही मौलिक स्कंदय मौलिक स्कंदय मौलिक स्कंदय මවුලේට ග්‍රෑම් 78කි මවුලේට ග්‍රෑම් 78කි මවුලේට ග්‍රෑම් 78කි එනම් බෙන්සීන් අණු එනම් බෙන්සීන් අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාව එනම් බෙන්සීන් අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධය बेंसीन अणु एवगाड्रो संख्यावक स्कंदय ग्राम हेत्ते अटक बवाय ग्राम हेत्ते अटक बवाय ग्राम हेत्ते अटक बवाय मे अणु एक अणुक स्कंदय एक अणुक स्कंदय बेंसीन एक अणुक स्कंदय पहात परिधि से विय हेक පහත පරිදි සෙවිය හැක දැන් මේක ලියා ගන්න අවග අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධය ග්‍රෑම් 78යි නම් එක අණුවක කීයද කියලා විතර ලස්සනට උත්තරේ ගන්න පුළුවන් හරි පොඩි ගාගයක් එන්නේ මේ 12.95 ගුණ කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් නඩු ස්කන්ධයක් මේ පොඩි නේ ඉතින් එක අණුවක් කියන්නේ පොඩි හින්දා නේ ලොකු කරලා ගන්න අපි ඔය අවගාඩ්‍රෝ සංඛ්‍යාවක ලොකු සංඛ්‍යාවකින් ගුණ කරලා තියෙන්නේ මවුලයකින් නැත්තම් ඉතර ලොකුවට ගන්න ඕනේ ඉක්මනට ලියාගෙන හරි කියලා කමෙන්ට් එකක් දා ඉක්මන් කරන්න පුතේ අපිට තව පැය භාගයක් තියෙන ඉක්මන් කරන්න මොන ලියාගෙන ලියාගෙන ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරා ඔය ගණන් ආයෙ හදන්න ඕන මම හතට ඉවර කරාට ඕගොල්ලන්ගේ වැඩ හතට ඉවර නෑ පුතේ හරි හොඳයි ඒකත් හරි රසායනාගාර පරීක්ෂණ කටයුතු වලදී ගත යුතු ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් නොවනුයේ පුතේ මේ ඔයාලගේ ස්කූල් ලැබ් එකේ ප්‍රැක්ටිකල්ස් ඔයගොල්ලෝ කරන්න ඕන ඒ කරනකොට ඒ ප්‍රැක්ටිකල් කරනකොට ස්කූලේ මැඩම් හරි සර් හරි ඔයගොල්ලන්ට මේවා කියලා දෙනවා හරි බලන්න අපි නිකන් හිතලා ගමු හැකිතාක් තනුක ද්‍රාවණ භාවිතා කරන ඕ පුතේ ගොඩක් සාන්ද්‍ර ද්‍රාවණ පාවිච්චි කරන්නේ නැහැ අපි තනුක කරලා තමයි ගන්නෙ අපි රසායනාගාර පරීක්ෂණ වලට ඊළඟට වායු පරිහරණය දුම් කූඩුවක් තුළ සිදු කිරීම. උපතේ වායු ගන්නකොට අර එක්සෝස්ට් ෆෑන් එකක් තියෙන දුම් කූඩුවක් ඇතුලේ තමයි සාමාන්‍යයෙන් කරන්න ඕන. එතකොට අර ආග්‍රහණය වෙන්නේ පිටතට පිටත් වෙලා යන වායු ටික. හරි. ඊට පස්සේ විකාදක ද්‍රව්‍ය එහාම යගෙන යෑමේදී වෙනත් බඳුනක් පාවිච්චි කරනවා. උපතේ වෙනත් භාජනයක තියලා අතේ අරගෙන යන්නේ ඔය කොරෝසිව් මැටීරියල් දේවල්. එහෙම නැත්නම් ඔය විකාදනය වෙන දේවල් අතේ තියාගෙන යන්නේ අපි. ट्रे वगे दागन ट्रे वगे दागन अभी अरगने सैमट अम्लेट जलेद तनुक हरी अम्लेट जलेदाल तनुक रही हरी अम्लेट जलेद जलेट अम्लेट दाने तनुक रही अम्लेट जलेदान जलेट अम्लेट जलेदान जलेट अम्लेदान मुखद मतकती लिया मेहम उत्तरे हाथर विद्यागारे दि अम्ल सह जले मिश्र क्रीमेदी विद्यागारे दि अम्ल सह जले
විද්‍යාගාරයේදී අම්ල සහ ජලයේ මිශ්‍ර කිරීමේදී අම්ල සහ ජලයේ මිශ්‍ර කිරීමේදී සෑම විටම ජලයට අම්ලය දැමිය යුතුය. ජලයට අම්ලය දැමිය යුතුය. ජලයට අම්ලය දැමිය යුතුය. මේක අඳ ගන්නකො පොඩි වැඩක් දෙන්නද? මේක ගැන සම්පූර්ණ විස්තරේ ඔයාගේ නිර්ධාරණයෙන් එන්න පුළුවන්ද? මේක තියෙන්නේ මම පොඩි ඉඟියක් දෙන්නම්. මේකට උත්තරේ ඔයගලන්ට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගලගේ ස්කූල් කෙමිස්ට්‍රි ටීචර් කෙනෙක් කෝල් එකක් දීලා පොඩ්ඩක් අහන්නත් පුළුවන්. හරි. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන එක ලේසි. මේ මෙහෙම දැම්මහම මේ දෙන්නගේ හරි මේවා දැම්මහම මේ දෙන්නගේ ක්‍රියාකාරීත්වය නිසා හරි මේ විදිහට මේක අනිත් පැත්තට දැම්මොත් ඇසිඩ් එකට වතුර දැම්මොත් මේ දෙනයි ක්‍රියාකාරීත්වය නිසා විසිරෙන්න පුළුවන් වගේ උත්තරයක් තමයි එන්න ඕන. විසිරෙන්න පුළුවන් වගේ උත්තරයක් තමයි එන්න ඕන. හරියට මේක මට විස්තර කරලා ඕගොල්ලෝ මේ ඉරිදර කියන්න ඕන. පුළුවන්ද? හැමෝම හොයාගෙන එන්න ඕන. හරි. ඉන්ටර්නෙට් එකේ හරි ගමක් නැහැ සර්ච් කරන්න. වෝටර් වතුරට ඉතින් වෝටර් කියලා ඇසිඩ් කියලා දාලා සර්ච් කරලා හරි ඕගොල්ලෝ කොහොම හරි මේ ඉරිද වෙනකොට මේකට උත්තරේ හොයාගෙන එන්න. ඇයි ඇසිඩ් වතුරටම ඇසිඩ් එක දාන්නේ? ඇයි ඇසිඩ් මේක තමයි හරි. ඇසිඩ් එක තියද්දි එහෙම නැත්නම් අම්ලයේ තියද්දි ජලයේ දාන්නේ නැත්තේ ඇයි? ප්‍රශ්න උත්තරය හොයාගෙන ඉන්න. හරි බලමු කට්ටිය හොයාගෙන ඉද කියලා. හරි ජීපිටි එක හරි ගහලා කමක් නැහැ. හරිද? උත්තරේ කොහෙන් හරි හොයාගෙන එන්න. හරි අපි ළඟට යන 14 පහත් සඳහන් උත්තරේ එන්නේ කොහොම මේ පුතේ 4 හරි අම්ලයට ජලය දාන්නේ ජලයටයි අම්ලය දාන්නේ පුතේ. හරි ඊට පස්සේ පහත සඳහන් අනු වලින් ත්‍රිත්ව බන්ධනයක් නොමැති ප්‍රභේදය උත්තරේ ඉතින් BH2 තමයි. ඇයි අනේ රත්කරනේ හයිඩ්‍රජන් නම් ඉන්නේ. හයිඩ්‍රජන්ට ජීවිතේටවත් පුළුවන්ද පුතේ එක බන්ධනයකට වඩා වැඩිපුර හදන්න? බෑ. හරි හදන්න බෑ. ඉතින් අනිත් අය මම ඇඳලා දාන්නම් මෙයාට බෑ කියලා ෂුවර් උත්තර අංක එක. මම ඉතින් අනිත් අයව ඇඳලා දාන්නම් ඔයාලට පහසු වෙන්න පොඩ්ඩක්. හරි Cn- එන්නේ මෙහෙමයි පුතේ. මෙතනද ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා. මෙතනට තමයි ඍණ ආරෝපණය. කාබන්ට ඍණ ආරෝපණය එන්න තියෙන විශේෂයි. N2 කියන්නේ ඉතින් මේක. ඔයගොල්ලෝ ඇඳ ගන්නකො මගෙත් එක්කම. N2 කියන්නේ මේක. මෙයා නම් බෑ පුතේ. හරි. මම ඉතින් ඔන්න ඇඳලා පෙන්නන්නම් මෙයාගෙ ඉතින් හයිඩ්‍රජන් හිටියා කියන්නේ බම් පුතේ. ත්‍රිත්ව බන්ධනේ උට හදන්න බෑනේ. උපරිම එක බන්ධනේ හදන්න පුළුවන්. BH2 minus කියන්නේ මෙහෙම. හරි. ඊට පස්සේ CO කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් මෙහෙමයි. ඔක්සිජන්ට දෙනවා යාට ධන ආරෝපණයක්. කාබන්ට එනවා ඍණ ආරෝපණයක්. මෙහෙමයි එන්නේ. ඊළඟට C2H2 කියන්නේ මෙහෙම. එතින් කියලා එතයින් කියලා කියනවා මේකට. හරි. මේකට එතයින් කියලා කියන්නේ මේක මෙහෙම වෙන්නේ. ඉක්මන කරන්න ලියගන්න. ඉක්මන් කරලා ලියගන්න. ඉතින් අංක එකේ ඔයගලගේ 7 වෙනි පේපරේ ඉඳන් පේපර්ස් දෙන විදිය මම වෙනස් කරලා තියෙන්නේ. හරි 7 වෙනි පේපරේ ඉඳන් පේපර්ස් දෙන විදිය වෙනස්. එතකොට එක සතියක බහුවර්ණ අනිත් සතිය රචනා. එතකොට අපිට හැම කොටසක්ම සාකච්ඡා කරන්න පුළුවන් නේ. මේ දෙක එකට දාලා දුන්නොත් පුතේ අපිට අර රචනා එකයි බහුවර්ණයි ඔක්කොම සාකච්ඡා කරන්න බැරි වෙනවනේ. එකක් මගහැරනවනේ. එහෙම නොවෙන්න මම මොකද කරලා තියෙන්නේ ඊළඟ පේපරේ ඉඳන් ඕගලන්ට හරි ඕගොල්ලෝ ගැන හිතලා මම කලේ පළවෙනි 7 වෙනි පේපරේ ඕගලන්ට බහුවර්ණ ඊළඟ පේපරේ විවගත රචනායි රචනායි දෙන්නේ. ওই විදිහට මාරුවෙන් මාරුවට යන්නේ. එතකොට අපිට ලේසි වැඩේ අපේ වැඩ දෙකම වෙනවා පිළිවෙලට. හරිනේ. හිතනවා එක හොඳයි කියලා. නැත්නම් දැන් අද වුණත් බහුවර්ණ විතරනේ පුතේ සාකච්ඡා කරන්න වෙන්නේ. තව පැය භාගයනේ තියෙන්නේ. හරිනේ පුතේ.
ඉක්මනට අඳගන්න අඳගෙන ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න. ඉක්මනට කර. හරි. වැඩි විදි ගාලා කරන්න ඕන වැඩ ටික. හරි. අපි යන් ඊළඟ එකට. ඒ නම් සංයෝගයේ මවුල බිඳ දශම දෙකක ස්කන්ධය ග්‍රෑම් මෙච්චරගේ මවුලික ස්කන්ධය යන අයියෝ මෝඩ වැඩි නේද පුතේ 15 වෙනි ප්‍රශ්නේ. ඒ නම් සංයෝගයේ ස්කන්ධය දීලා තියෙනවා මවුල ගාන දීලා තියෙනවා විදශම දෙකයි මවුලලු හරිද? ඊට පස්සේ මේ මවුල දෙකේ මවුල දෙක අඩංගු ස්කන්ධය දීලා තියෙනවා 5.2 දෙකයි ග්‍රෑම්. අයියෝ මොනින සූත්‍රයක් මතකද කියලා අහන්න වගේ ගිහිල්ලා තියෙනවා මොකද්ද? මෞලික ස්කන්ධය හන්දේ මෞලික ස්කන්ධය කියන්නේ එක මෞලික අඩංගු ස්කන්ධය. මේකදී එකක විදිහට හදන්න පුළුවන්. හැංගීමෙන් හැදුවොත් කොහොමද එන්නේ? හැංගීමෙන් හැදුවොත් කොහොමද එන්නේ? 0.2ක් මෞල 0.2ක අඩංගු ස්කන්ධය ග්‍රෑම් 5.2යි නම් අත්‍තරට මෙච්චර නම් එක මෞලයක ස්කන්ධය කොපමණද? දශම දෙකක මෙච්චරයි නම් මෞලයක් කියන්නේ මේ වගේ 5 ගුණයක්නේ. ඉතින් මේක පහෙන් ගුණ කරලා ඔහෙ ලියන්න තියෙන්නේ. හරි. ඕකනේ ලියන්න තියෙන්නේ. එහෙම ලියන්නත් පුළුවන්. හරි. එතකොට එන්නේ කීයද පුතේ? 26යි කියලා. නේ 26 ග්‍රෑම් කියලා එනවා. එහෙනම් මවුලේක ස්කන්ධය 26. එහෙම නැත්නම් සූත්‍රයෙන් හදන්නත් පුළුවන්. කොහොම සූත්‍රයෙන් හදන්නේ? n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m ගෙන් හදන්න පුළුවන්. මවුලික ස්කන්ධයනේ අහන්නේ. මවුලික ස්කන්ධය සමාන ස්කන්ධයේ බෙදීම මවුල සංඛ්‍යා. ඒත් ඉතින් මේකමනේ කරලා දී. හරි. එතකොට මෙතනට එනවා ස්කන්ධේ 5.2 ග්‍රෑම් බෙදෙනවා මවුල ගානේ 0.2 මවුල. හරි. ඕක බෙදුපුවාම උත්තර එනවා 26යි ග්‍රෑම් මවුලයට කියලා. හරි. කැමති විදිහට උත්තරේ ගන්න පුතේ. කොහෙන් ගියත් උත්තරේ එනවා. හරි. මෙතෙන්දි කියලා තියෙන ස්කන්ධේ මවුලික ස්කන්ධයෙන් බෙදලා තියෙනවා. හරි. මවුලික ස්කන්ධය උක්ත කරපුවාම මෙහෙම එකක් එනවා. මවුලික ස්කන්ධේ පටස් ගාලා හොයාගෙන යන්න පුළුවන්. ඉක්මන් කරා. ඉක්මන් කරා. මෞලික සූත්‍රංග 4 නේද? ඒකකත් එක්ක හරියටම දෙන්නේ 15ට 4. 15ට 3 නෙමෙයි 15ට 4. ඒකකත් එක්ක හරියට දෙන්න ඕන. ඉක්මන් කරා. හරිනේ? හොඳයි. අපි යන 16ට තියරි ගැටලුනේ පුතේ. මෙහෙම තියෙනවා. පහස් සඳහන් ප්‍රභේද අතරින් රසායනික ලක්ෂණ සමාන යුගල් හෝ යුගල වන්නේ. රසායනික ලක්ෂණ. කාගෙද රසායනික ලක්ෂණ සමාන වෙන්නේ? මෙහෙම ලියා ගන්න පුතේ විවරණයක්. මම මේක කලින් දීලා නැහැ. හරි. සමහරට මට මම මේක 2023 කට්ටියට සමහර විට දීලා නැතුව ඇති. පරණ සිලබස් වල හබ පොයින්ට් එකක් මේක කමක් නැහැ අපි දැනගෙන ඉමු. කිමිස්ට්‍රිනේ. හරි. ඔතේ මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝන ගණන සමාන විට. හරි ඉලෙක්ට්‍රෝන ගණන එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙකම ලියාගන්නකො. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇලයිරක් ඉලෙක්ට්‍රෝන ගණන සමාන විට. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇලයිරක් ඉලෙක්ට්‍රෝන ගණන සමාන විට. සමාන විට ඒ වායේ රසායනික ලක්ෂණ සමාන වේ. 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 හරි. ඒ අනුව ගමු බලන්න පුතේ පළවෙනි එක. හයිඩ්‍රජන් එකක් තියෙනවා H කියලා අනික තියෙනවා H+ කියලා. එතකොට රසායනිකව සමානද පුතේ? නැහැ. හරි. ඒ කියන එක නේද රසායනිකව සමානව නැහැ. අයියේ. ඉලෙක්ට්‍රෝන ගාන වෙනස් නේ එක්කෙනෙක් H අනික H+. H+ කියන්නේ ඉලෙක්ට්‍රෝන එක පිට වෙලා ගියන. එතකොට පිට වෙලා ගියාට පස්සේ ඉලෙක්ට්‍රෝන ගාන වෙනස් කරනවානේ. එතකොට අසමානයි. ඊළඟට N සහ N3- වැරදි. ඉලෙක්ට්‍රෝන තුනක් පිට වෙලා නේ ගිහිල්ලා තියෙන්නේ. එතකොට රසායනික ලක්ෂණ වෙනස් වෙනවා. ඊළඟට කාබන් 6 12 කාබන් 6 13. කාබන් 6 12 කාබන් 6 13
දැන් ඔයාට හිතේ සර් දැන් සමස්ථානික පැහැදිලි වෙන සමස්ථානික කියලා මේ දෙන්න සර් මේ දෙන්න කාබන් වුණාට මෙයාගේ ස්කන්ධය වෙනස් නේ ඔව් ලියා ගන්න මෙහෙම පුතේ සමස්ථානික වල ස්කන්ධය වෙනස් වුණාට හරි ස්කන්ධය වෙනස් වුණාට වෙනස් වෙන්නේ භෞතික ගුණ කියන්නේ බර වෙනස් වෙලානේ එතකොට භෞතික ගුණ වෙනස් වෙනවා හරි ගුණ වෙනස් වෙයි නමුත් රසායනික ගුණ වෙනස් නොවේ ලියා ගන්න සමස්ථානිකවල ස්කන්ධය වෙනස් නිසා ස්කන්ධය වෙනස් නිසා සමස්ථානිකවල ස්කන්ධය වෙනස් නිසා භෞතික ගුණ වෙනස් වුවද භෞතික ගුණ වෙනස් වුවද ස්කන්ධය වෙනස් නිසා භෞතික ගුණ වෙනස් වුවද භෞතික ගුණ වෙනස් වුවද රසායනික ගුණ වෙනස් නොවේ රසායනික ගුණ වෙනස් නොවේ භෞතික ගුණ වෙනස් වුවද රසායනික ගුණ වෙනස් නොවේ රසායනික ගුණ වෙනස් නොවේ රසායනික ගුණ වෙනස් නොවේ හරිනේ එතකොට අහන්නේ රසායනික ලක්ෂණ සමානා මෙයාගේ සමානයි මේ දෙන්නගේ රසායනික ලක්ෂණ සමානයි D ගන්න D තියෙන්නේ කාබනුයි නයිට්‍රජන් ඉතින් මුන් දෙන්න සමාන නැහැ නේද එහෙනම් හරි කාබනුයි නයිට්‍රජන් රසායනික ලක්ෂණ සමාන නැහැ නේ වැරදි ඒ නිසා උත්තරේ C විතරයි එහෙනම් උත්තරේ 5 C පමණි පිළිතුර 5 C පමණි පිළිතුර 5 C විතරයි උත්තරේ අංක 5 එන්නේ හරිනේ ඒකත් හරි ඊළඟට ඊළඟටම පුතේ දාහත පාසඳන් වගන්තිවලින් කුමන ඒවා සත්‍ය වේද පරමාණුක සහසංග ආරයට වඩා වැන්දවල් ආරය වැඩිය මේ බලා ගන්න පුතේ ආරයවල් කිහිපයක් තියෙනවා එකක් මෙහෙම එකක් Na+ Cl- වගේ කට්ටිය ගත්තොත් ඒගොල්ලෝ ධන ඍණයන වෙන වෙනමනේ තියෙන්නේ වෙන වෙනම තියෙන නිසා මේගොල්ල එකට බැඳෙන්නේ නැහැනේ එතකොට ඒගොල්ලන්ගේ ආරය කියලා කියන්නේ පුතේ මේ දිග අරගෙන හරි මේ ඩිස්ටන්ස් එක අරගෙන මෙන්න මේ ඩිස්ටන්ස් එකෙන් r සමානයි මෙන්න මේ දෙන්නගේ ඩිස්ටන්ස් එකකින් හරි මෙන්න මෙයා හරි මෙන්න මේ ඩිස්ටන්ස් එක d කියලා ගත්තොත් මම මෙහෙම ලියන්නම්කෝ මෙන්න මේ ඩිස්ටන්ස් එක d කියලා ගත්තොත් මම ඉරි ගහන්න ඔක්කොම ඕනේ හරි ඩිස්ටන්ස් එක d කියලා ගත්තොත් මේගොල්ලන්ගේ array එන්නේ පුතේ අපි array කියලා ගන්නෙ මේක නෙස්ටි දෙක අතර දුර අරගෙන දෙකෙන් බෙදනවා එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා හරිම array නෙමෙයි එන්නේ නේ ඇයි හරිම array කියන්නේ මේ මෙන්න මේ array නේ හරි මෙන්න මේකනේ හැබැයි ඊට වඩා මේ දෙක දුර අරගෙන දෙකෙන් බෙදුවම නිකන් මෙතන ඉඳන් මෙතෙන්ටම වගේ දුරක් එනවනේ එතකොට ඒක සාධාරණද නැහැ හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ දුරවල් ගන්න එහෙමයි මේකට කියන්නේ අයනික array කියලා අයනික array අයනික array හරිද ඊළඟට තව එකක් තියෙනවා පුතේ සහසංයුජ array කියලා තව එකක් තියෙනවා සහසංයුජ array කියලා සහසංයුජ array කියලා කියන්නේ මෙහෙම දෙන්නෙක් මෙහෙම ඉන්නවා කියලා හිතන්නකෝ මේ දෙන්න අතර දුර හරි මේ දෙන්න අතර දුරක් තියෙනවා නෙස්ටි දෙක අතර දුර මෙන්න මේ array කියලා කියන්නේ මෙන්න මේ දුර d කියලා අපි ගත්තොත් හරි මේ දුර d කියලා ගත්තොත් මේගොල්ලන්ගේ array කියලා ගන්න අපි මේ දෙන්නගේ නෙස්ටි දෙක අතර දුර බෙදීම දෙක එතකොට එතනත් අසාධාරණයක් නේ එතකොට මේක අඩු වෙලානේ ඇත්තම අරයට වඩා අඩු අරයක් නේ මෙතන ඉන්නේ නේ තව අරයක් තියෙනවා ඒකට අපි කියන්නේ දැන් මේ දෙකක් ගැන කතා කරා තව එකක් තියෙනවා ඒකට කියන්නේ වැන්ඩවල් array කියලා වැන්ඩවල්ස් array කියලා වැන්ඩවල්ස් array දි කරන්නේ දැන් දෙන්නෙක් බැඳිලා නැහැ මෙතනදී දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්නකෝ පුතේ මේ විදිහට හරි මේ කණුවක්
මේ තවත් අනුව මේ දෙන්න අතර වැන්ඩවල් ආකර්ෂණ තියෙනවානේ. එළ ලන්ඩන් බල හරි මොනවා හරි වැන්ඩවල් ආකර්ෂණ වලින් අන්තරණුක ආකර්ෂණ වලින් ආකර්ෂණ වෙලා තියෙනවානේ. එතකොට මෙන්න මේ දෙන්න අතර දුර ගන්නවා. මෙයයි මෙයයි අතර නෙමෙයි. මෙයයි වෙනත් අණුවක තියෙන ඒ જાතියම කෙනෙකුයි අතර දුර ගන්නවා. අරගෙන මේක D කියලා ගත්තොත් මෙයාගේ වැන්ඩවල්ස් array කියලා කියන්නේ මෙන්න මේ දුර බෙදීම දෙක. හරි. එතකොට array වල වර්ග දෙකක් තියෙනවා පුතේ. එකක් අයනික array අනික සාසංජාරය අනික වැන්ඩවල්ස් array. ඔහොමම කියලා array වල කීපයක් තියෙනවා. වැන්ඩවල්ස් array කියන්නේ අණු දෙකක් වෙන වෙනම අණු දෙකක නැස්ති දෙක අතර දුර බෙදීම දෙක. හරි. ඔහොම එකක් තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ අහන්නේ පරමාණුක සහසංජාරයට වඩා වැන්ඩවල්ස් array වැඩියලු. සහසංජාරයේ පොඩි වැන්ඩවල්ස් array වැඩි තමයි. මොකද ඈතනේ තියෙන නැස්ති දෙක වැඩේ. හරි. කතාව හරි. ඒනි වැරදි. එතකොට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ දෙක ඇඳ ගන්න. ඊට හරියක් දාගෙන ඊට හරියක් දාගන්න සහසංජාරයේ වැන්ඩවල්ස් array කියලා ලියලා මේ දෙන්නම ඇඳ ගන්න. මේ දෙන්නම ඇඳ ගන්න. මම මේකට R1 කියලා දාන්නම් මේකට R2 කියලා දාන්නම්. දාලා මම ලියන්නම් R1 කුඩයි R2 විශාලයි කියලා. ඉක්මන් කර. ඉක්මන් කරලා දාගන්නකො. සහසංජය කියන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නකොට නැස් දෙක අතර දුර. වැන්ඩවල්ස් array කියන්නේ වෙන වෙන අණු දෙකක් අතර අන්තරණුක ආකර්ෂණ බල හදනකොට AA නැස් ටි අතර දුර. ඉක්මන් කර. උඩේක ඕනේ නැහැ මේ දෙක සාසංජාරය වැන්ඩවල්ස් array දාගන්න. ඉක්මන් කර. ඉක්මන් කර. ඉක්මන් කර ලියගෙන හරි කියලා කමෙන්ට් එකක් දාන්න පුතේ. අපිට විනාඩි 10 තව තියෙන. ඉක්මන් කර. ඉක්මන් කරන්න පුතේ. ඉක්මනට ලීලිවිලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න පුතේ. හරිනේ. අනිත් අතින් මං කරන්න පුතේ. හොඳයි. ඒතර පළවෙනි ප්‍රකාශය හරි නේද පුතේ? පළවෙනි ප්‍රකාශය හරි එතකොට. දෙවෙනි එක සසුන් ජාරියට වඩා වැන්ඩවල්ස් හරි වැඩි හරි. පරමාණුක පළමුවැනිකරණ ශක්තිය කෙරෙහි නැෂ්ටික ආරෝපණය බලපායි. හරි නේද? පළමුවැනිකරණ ශක්තියට මොකද්ද බලපාන්නේ පුතේ? අත්‍තරම කිව්වොත් බලපාන්නේ මොකද්ද? සඵල නැෂ්ටික ආරෝපණයනේ බලපාන්නේ. මෙතන තියෙන මොකද්ද? පළමුවැනිකරණ ශක්තිය කෙරෙහි නැෂ්ටික ආරෝපණය බලපායි. ඔව් නැෂ්ටික ආරෝපණය නෙමෙයි අත්‍තරම කිව්වොත් බලපාන්නේ සඵල නැෂ්ටික ආරෝපණය නේ. සඵල නැෂ්ටික ආරෝපණයයි බලපාන්නේ. නැෂ්ටික ආරෝපණයෙන් නැෂ්ටික ආරෝපණය නෙෂ්ටික ආරෝපණය නෙෂ්ටික ආරෝපණයෙන් අඩු කරන්න ඕන මොකද්ද? ෂීල්ඩින් ඉෆෙක්ට් එක. සිංහල වචන මොකද්ද පුතා? නිවාරක ආචරණය. නිවාරක ආචරණය. හරි. එතකොට නෙෂ්ටික ආරෝපණයේ නිවාරක ආචරණය අඩු කරපුවාම ඉතිරි ටිකට අපි කියනවා සපල නැෂ්ටික ආරෝපණය කියලා. මොකද්ද? සපල නැෂ්ටික ආරෝපණය කියලා අපි කියනවා. මේ බලන්න සපල නැෂ්ටික ආරෝපණය කියලා කියන්නේ නැෂ්ටික ආරෝපණයෙන් නිවාරක ආචරණය කියන එක අඩු කරගුවාම ඉතිරි ටික. එතකොට array සඳහා බලපාන්නේ එහෙනම් නැත්තම් අවසාන ඉලෙක්ට්‍රෝනයයි හරි අවසාන ඉලෙක්ට්‍රෝනයේ නැස්ටි අතර තියෙන මෙන්න මේ දුරට බලපාන්නේ පුතේ මෙන්න මේ දෙන්න අතර තියෙන සපල නැස්ටික ආරෝපණය. හරිද? ඒ කියන්නේ
නෑස්තික ආරෝපණයෙන් අඩු කරන්න ඕනේ මේගොල්ලන්ගේ එකිනෙක විකර්ෂණය. මේ විකර්ෂණ අඩු කරපුවාම ඉතිරි ටිකනේ මෙයාට දැනෙන්නේ. අන්න ඒකයි බලපාන්නේ. ඒක මේක චුට්ටක් ගැඹුරෙන් අපි කතා කරන්න ඕන දෙයක්. පරමාණුක පළමුවන අයනීකරණ ශක්තිය කෙරෙහි එතකොට පළමුව අයනීකරණ ශක්තියද වෙන්නේ පුතේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ගලවලා අයින් කරන්න ඕනනේ. මේ ඉලෙක්ට්‍රෝන ගලවලා අයින් කරන්න ඕනේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ගලවලා අයින් කරන්න නම් අපි බාහිරින් ශක්තියක් දෙන්න ඕන. ඒ දෙන්න ඕන ශක්තිය ওই ශක්තියට තමයි අයනීකරණ ශක්තිය කියලා අපි කියන්නේ. ශක්තියක් දීලා මේ ඉලෙක්ට්‍රෝන මිනිස්ටි ආකර්ෂණයෙන් ගලවන්න ඕනේ. එතකොට ඒ ශක්තියට තමයි අපි කියන්නේ පළමුව අයනීකරණ ශක්තිය කියලා. ඒක වැඩි වෙනවා මේ දෙන්න තදින් බැඳිලා හිටියොත්. මේ දෙන්න තදින් බැඳලා හිටියොත් ඒක වැඩි වෙනවා. හරි. එතකොට මේ දෙන්න තදින් බැඳලා ඉන්න බලපාන්නේ මොකක්ද? ඒ දෙන්න අතර තියෙන සපල නැස්තික ආරෝපණය සහ ඒ දෙන්න අතර තියෙන අරය කියන සාධක දෙක. ওই දෙක තමයි බලපාන්නේ. ලියා ගන්න පුතේ විවරණයක් මෙහෙම. පළමු අයනීකරණ ශක්තිය කෙරෙහි බලපාන්නේ පළමු අයනීකරණ ශක්තිය කෙරෙහි බලපාන්නේ පළමු අයනීකරණ ශක්තිය කෙරෙහි බලපාන්නේ නෙස්ටිය සහ ඉලෙක්ට්‍රෝන අතර ඇති සපල නෙස්ටික ආරෝපණය සහ සපල නෙස්ටික ආරෝපණය සහ ඒ දෙක අතර අරයයි නැත්නම් පරමාණුවේ අරයයි හරි. ඉතින් උතනදී නෙස්ටික ආරෝපණය බලපානවා කියලා. එතකොට නෙස්ටික ආරෝපණය නෙමෙයි ඇත්තරම බලපාන්නේ. නෙස්ටික ආරෝපණය නිවර්ගාචරණ අඩු කරපුවාම ඉතිරි සපල නෙස්ටික ආරෝපණය තමයි බලපාන්නේ. ඒ නිසා ඒ සාධකය නිසා මම පුතේ මේකට වැරදි දා ගන්නවා. මේක මතක නැති දරුවෝ මේක ලියා ගන්න. ස්ටික ආරෝපණය කියන්නේ මේ දෙන්නගේ ආකර්ෂණය. එකකින් අඩු කරන්න ඕනේ මේ දෙන්නගේ විකර්ෂණය. ඉතුරු ටික තමයි සපල ස්ටික ආරෝපණය කියන්නේ. ඒක තමයි මේකට බලපාන්නේ අයනීකරණ ශක්තිය අඩු වැඩි වෙන්න. ස්ටික ආරෝපණය බලපාන. වැරදි. සපල නැස්තික ආරෝපණය බලපාන්නේ සංයෝගික කැටායන ප්‍රමාණය කුඩා වෙන විට ද්‍රවී කාරක බලය අඩු වේ. වැරදි පුතේ. ද්‍රවී කාරක බලය වැඩි වේ කියලා එන්න ඕන. හරි. අඩු වේ කියලා තියෙන වැරදි වැඩි වේ කියලා එන්න ඕන. ඊළඟට වැඩි වේ කියලා එන්න ඕන. වක්‍රාකාරෝ නැස්තික ආරෝපණය ඔව් පුතේ. වක්‍රාකාරෝ බලපානවා තමයි. අපි ඉතින් ඍජු බලපෑමක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ මෙතන. මේක සඳහා මේක බලපානවා කියලා. වක්‍රාකාරෝ ඉතින් මේක බලපාන්න පුළුවන්. ඉතින් හැම වුණොත් තව කියන්න පුළුවන් නැස්තියේ තියෙන ප්‍රෝටෝන ගාන බලපානවා කියලා. ඕනේ ඉතින් ප්‍රෝටෝන ගාන වැඩි වෙනකොට නැස්තික ආරෝපණය වැඩි වෙන්නේ. එහෙම කියන්නත් පුළුවන්. හරි. ඉතින් ඔහොමම දිගින් දිගට වක්‍රාකාරෝ කතා කරොත් අපිට දිගින් දිගට තව යන්න පුළුවන්. ඒ නිසා තමයි මම ඍජු උත්තරේ මත විතරක් තියමුලා අනිත් උත්තරේ අයින් කරලා දෙන්න. හරි. අපි ඍජු හේතුව විතරක් මම කතා කරේ ඒකයි. ඒ වක්‍රාකාරෝ කියද්දී තව තවත් දිගින් දිගට යන්න පුළුවන් එතනින් එහාට. හරි. එතකොට C වැරදින්නේ පුතේ කැටායන ප්‍රමාණය කුඩා වෙන විට ඒ ද්‍රවීකරණ බලය අඩු වේ කියලා තියෙනවා. ද්‍රවීකරණ බලය අඩු වෙන්නේ නැහැ පුතේ. කැටායන පොඩි වෙන්න. හරි. ද්‍රවීකරණ බලය නෙන්න වැඩි වෙනවා පුතේ. හරි. ඒ නිසා වැරදි වැඩි වේ කියලා එන්න ඕන. D ට යන් නිදාස් අයන පවතින බැවින් ලෝහ විද්‍යුතය සන්නයනය කරයි. හරි. නිදාස් අයන තියෙන නිසා තමයි හරි. නිදාස් අයන තියෙන නිසා තමයි ඕක වෙන්නේ. ඔය එනිසා A සහ D හරි සත්‍ය ප්‍රකාශනය හන්නේ පුතේ. උත්තරය අංක 4. A සහ D උත්තරය අංක 4. හොඳයි. පුතේ අපිට පැය දෙකකට සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්න 17යි. හරි. ඉතින් ප්‍රශ්න වලට මම උත්තර ටික ඔයාලට දාන්නම්. අපි ලබන සතියේ චුට්ටක් කලින් පටන් ගන්න පුළුවන්ද කියලා මම ඔයගොල්ලෝ ඉතින් චුට්ටක් සාකච්ඡා කරන්න. චුට්ටක් කලින් පටන් ගන්න පුළුවන් නම් අපිට පුළුවන් බහුවරණ ටික ඔක්කොම වගේ සාකච්ඡා කරලා අවසන් කරන්න. නැත්තම් අපිට මේක හැමදාම චුට්ට අපිට ඉතිරි වෙන නිසා. හරි. හොඳයි. එහෙනම් පුතේ අදට මම මෙතනින් ක්ලාස් එක අවසන් කරන්න.
ඊළඟ සතියේ 7 වෙනි ප්‍රශ්න පත්‍රය දෙක සම්බන්ධ වෙමු. 7 වෙනි පේපර් එක ඔයගලන්ට ඇවිල්ලා ලියන්න පුළුවන් ඉන්ස්ටිටියුට් එකට ඇවිල්ලා ලියන ළමයින්ට ඉරිදා හරි ඉරිදා ඇවිල්ලා ලියන්න පුළුවන්. ඔයගොල්ලෝ අර ක්ලාස් එකක් ඉවරලා මම ක්ලාස් එකට ඇවිල්ලා අර චුට්ටක් වෙලා ඉන්නේ ටික වෙලාවක්. ඒ ඉන්න ටයිම් එකෙත් ඕනනම් මම පුතාලට ලියන්න පුළුවන්. හරි. ඉන්න ටයිම් එකෙත් ඕනනම් පේපර් ඉල්ලගෙන ලියන්න පුළුවන්. පේපර් ඉල්ල ගන්න ඕන සුපුන්නයගේ. හරි. එහෙම නැත්නම් අයිති නැත්නම් මගෙන් හරි කමක් නැහැ ඉල්ලන්න. ඉල්ලගන්න. එතකොට ෆීසුත් ඒ සම්බන්ධව ඇත්ත එක බලාගන්න. හරිනේ. හොඳයි. මේ විදිහට තමයි වැඩේ වෙන්නේ. එහෙනම් 7 වෙනි පේපරේ බහුවර්ණ පේපරයක් සූදානම් වෙලා ඒක ඔයගොල්ලෝ හොඳට ලියලා ඊළඟ සතිය අපි 7 වෙනි පේපරේ විවරණෙත් එක්ක සම්බන්ධ වෙමු. හරිනේ. ඔන්ලයින් දරුවන්ට ඔන්ලයින් සම්බන්ධ වෙන්න දරුවෝ මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා සියල්ල ගන්න පුළුවන් විස්තර සහ chemistryacademy.lk website එක තියෙනවා. website එකට දාලා තියෙන්නේ පේපරේ. ඒකට website එකෙන් ඔයගොල්ලන්ට ගන්නත් පුළුවන්. මේ payments ගැනත් මේ නම්බරෙම සුබනායකෙන් අහගන්න පුළුවන්. හරිනේ. එහෙනම් අදට පන්ති අවසානයි.